ඉස්සරලාම අපි අපි කතා කරා මේ ස්වභාව ධර්මවාදය කියන්නේ මොකද්ද කියලා. එතකොට ස්වභාව ධර්මවාදයට අනුව අධ්‍යාත්මය වෙන්නේ මේ වඩා සත්‍ය වෙන්නේ ස්වභාව ධර්මයයි කියන එක තමයි ඔවුන් පැවසුවේ. ඊට පස්සේ අපි කතා කරා උපයෝගීතාවාද. එතකොට උපයෝගීතාවාදීන්ට අනුව සත්‍ය තියෙන්නේ ක්‍රියාවලිය තුළයි, ස්වභාව ධර්මයේ නෙමෙයි කියන එක තමයි මේ ස්වභාව ධර්මවාදයට අනුව නෙමෙයි අධ්‍යාත්මයේ ගොඩනැගෙන්නේ මේ ක්‍රියාව අනුවයි කියන එක තමයි ඔවුන් සඳහන් කරන්නේ. එතකොට මම විභාගයට අවශ්‍ය නැහැ කියලා මතක් කරා කොටසක් විඥානවාදේ. එතකොට ඒකෙදි කියන්නේ භෞතික තත්වයේ නෙමෙයි ආධ්‍යාත්මික ලෝකයේ තමයි සත්‍ය තියෙන්නේ. ඒ කියන්නේ අධ්‍යාපනයේ කාර්ය වෙන්නේ මනස දියුණු කරන එකයි කියන එක තමයි කියන්නේ. එතකොට අද අපි බලමු මේ ඊට අමතරව පෙරදිග අපි බලමු මේ දැන් මේ ස්වභාව ධර්මවාදයේ උපයෝගීතාවාදයේ විඥානවාදයේ වගේම අපේ ආසන්න රටවල පෙරදිග රටවල මොනවද චින්තන තියෙන්නේ කියලා. එතකොට අපි මේ ගැන කතා කරනකොට මේ අපිට වැදගත් වෙන චින්තනයක් තමයි ගාන්ධිතුමාගේ චින්තනය. මේකට ඉන්දියානු චින්තනය එහෙමත් නැත්නම් පෙරදිග චින්තනය කියලා කියනවා. එතකොට මේක 860 ගණන් 69 විතර ඉඳලා 948 විතර වෙන නිදහස ලබන තුරු මේ චින්තනය ගොඩනැගිලා තියෙනවා. එතකොට ඒකේ කතා කරනකොට මා ගාන්ධිතුමාගේ ජීවිතය ගැන යම් අදහසක් අපිට දීලා තියෙනවා. ඒත් එක්කම දර්ශනයාගේ මොකද්ද කියන එක, ඒ වෙනකොට ඉන්දියාවේ පැවතුණු යටත් විජිතවාදී අධ්‍යාපන ස්වභාවය සහ ගාන්ධිතුමා අධ්‍යාපනයට දක්වලා තියෙන මත මොනවද, අධ්‍යාපනය ගැන එතුමා දක්වලා තියෙන මත මොනවද කියන එක සහ 21 වසරට මේවා ගැලපෙනවද නැද්ද කියන එක තමයි සාකච්ඡා කරලා තියෙන්නේ. ඉස්සෙල්ලාම අපි මෙතුමාගේ ජීවන චරිතය ගත්තොත් 869 සහ ඉන්දියාවට නිදහස ලැබෙන 48ට 49 ආසන්න කාල සීමාව තුළ මෙතුමා ජීවත් වෙලා තියෙනවා. පියා කරන්චන්ද් ගාන්ධිතුමා, එයා ඉන්දියාවේ කුඩා ප්‍රාන්තයක ආදායම් පරීක්ෂකවරයෙක් විදිහට කටයුතු කරලා තියෙනවා. අම්මා තමයි ගාන්ධිතුමාගේ ජීවිතයට යම්කිසි බලපෑමක් කරලා තියෙන්නේ. ආගමානුකූලව හැසිරුණු කාන්තාවක් විදිහට සඳහන් වෙනවා. එතකොට ගාන්ධිතුමා කියන්නේ පාසල තුල ලැජ්ජාශීලි චරිතයක් තිබුණු සාමාන්‍ය දරුවෙක්, අතිදක්ෂයෙක් නෙමෙයි මොහු. එතකොට කුස්තුබා කියන කාන්තාවත් සමග අවුරුදු 13 ගාන්ධිතුමා විවාහ වෙනවා. ඊට පස්සේ අවුරුදු 18 නීතිය හැදෑරීම සඳහා මෙතුමා එංගලන්තයට පිටත් වෙලා යනවා. එංගලන්තයේ අධ්‍යාපනයෙන් පස්සේ නීතිඥයෙකු විදිහට දකුණු අප්‍රිකාවේ තමයි රස්සාව කරන්නේ. එතකොට බලන්න උපත කොහෙද, අධ්‍යාපනය හදාරන්නේ කොහෙද, රැකියාව කරන්නේ කොහෙද. එතකොට රටවල් තුනක් ආශ්‍රිතව තමයි මේ මගේ ජීවිත කතාව ගොඩනැගෙන්නේ. එතකොට මේ ඉන්දියානු නිදහස් සටනට මූලික වෙලා සමාජ හා දේශපාලන නායකයෙක් විදිහට තරුණ කාලේ කටයුතු කරගෙන යනවා. මෙතුමාගේ මේ දර්ශනය ගොඩනගන්න ගොඩක් ඉවහල් වෙනවා රයිචාන් බායිතුමා. එතකොට මෙයාගේ ගුරුවරයා ගාන්ධි දර්ශනය ගොඩනගන්න වඩාත් හොඳ විදිහට බලපාන කෙනා රයිචාන්ද් බායි. එතකොට මේ ඒ වෙනකොට ගාන්ධිතුමා කියනවා, මට නොඑක් ආගමික නායකයින් ගුරුවරු හම්බ වෙලා තිබුණා. ඒ වුණාට ඒ කවුරුවත් මේ රයිචාන්ද් බායි වාගේ හැඟීමක් එයාගේ හිතට ඇතිකරන්න අපොහොසත් වුණාලු. එයාගේ වචන ඍජුවම එයා ගාන්ධිතුමාගේ හිත පැහැරගත්තා කියලා කියනවා. ඇත්තට මෙයා කියනවා, මෙයාගේ වචනෙන් ගුරු ගැන ඇති Hindu මතය මා විශ්වාස කරන අතර ආධ්‍යාත්මික වටහා ගැනීම පිළිබඳ ගුරුන්ගේ වැදගත්කමද දක්වා ඇත කියලා මෙතුමා විසින් ප්‍රකාශයට පත් කරනවා. ඒත් එක්කම ලියෝ ටෝස්ටෝයිගේ පොත් කියෝලා ඒ වගේ ආභාෂයේ ජීවිතයට ගාන්ධිතුමා ළඟා කරගන්නවා. ඒත් එක්කම රස්කින්ස් කියන ලේඛකයාගේ
අන්ටු දිස් ලේට් කියලා පොත මෙතුමා හදාරනවා. එතකොට රස්කිස් කියන ලේඛකයාගේ මේ අන්ටු දිස් ලේට් මේ කියන පොතේ සඳහන් වෙනු සමාජයේ අන්තිම පහක් පුද්ගලයාගේ ඉඳලා උසස් පුද්ගලයා දක්වාම උසස්මත් මේ පහක් පුද්ගලයා උසස් පුද්ගලයා ඉන්න තැනටම ගෙනා යුතුයි කියන සංකල්පය මත තමයි ඉන්දියාවේ සර්වෝදය කියන අදහස ජනිත කරලා සර්වෝදය ක්‍රියාත්මක කරන්න මෙතුමා. එතකොට 19 වැනි ශතවර්ෂයේ එංගලන්තයේ ලිබරල්වාදී දර්ශනයත් මේ ජීවිතයට ළඟා කරගන්නවා. ඒත් එක්කම මෙතුමා එතකොට ඉන්දියාව තුළ ගොඩක් දුරට දිලිඳු කොට්ටාස ඉහළ මට්ටමට ගෙනීම සඳහා තමන්ගේ දර්ශනය යොදාගත්තා කියලා ඉන්දියාව දසත් ගරු කරනවා. ඉන්දියාව සහ සිත රටවල් අපි බලමු. එහෙනම් මේ ගාන්ධිතුමාගේ ජීවිත කතාව ආශ්‍රයෙන් මේ සාමාන්‍ය තොරතුරු ටිකක් තමයි අපි කතා කරේ. එතකොට මෙයාගේ දර්ශනය මොකද්ද කියලා, ගාන්ධිතුමාගේ දර්ශනය මොකද්ද, ඊට පස්සේ මේ දර්ශනය ගොඩනගනකොට මේ ගාන්ධිතුමාගේ දර්ශනය අවබෝධ කරගන්න ඉන්දියාව එයාගේ පවුල් පසුබිම පුද්ගලික ජීවිතය ගැන අදහසක් දැනගන්න ඕන හින්දා තමයි ඔය ටික අපි කතා කරේ. මේ මූලික වශයෙන් මෙයා මම සඳහන් කරා ඉපදෙනවා ආසියාවේ, ඉන්දියාව කියන රටේ, ඉගෙන ගන්න යුරෝපෙට යනවා, දකුණු අප්‍රිකාවේ අප්‍රිකාවේ වෘත්තීය ජීවිතයට එළඹෙනවා. එතකොට එක එක රටවල අධ්‍යාපන ස්වභාවය ගැන අදහසක් තියෙන්න ඕන. මෙතුමා ලබාගත් අධ්‍යාපනය සම්බන්ධව එතුමා කරපු මත ගැන අපි සාකච්ඡා කරන්න නම් ඒ රටවල පොඩි අධ්‍යාපන ස්වභාවය ගැන පොඩ්ඩක් අපි දැනගෙන තියෙන්න ඕන. එතකොට ඉන්දියාවේ විවිධත්වය එකමුතු බව ගැන අදහසක් ලබා ගන්න ඕන. ඒත් එක්කම හින්දු ආගමේ බලපෑම ගැන චුට්ටක් දැනගන්න ඕන. ජෛන මහාවීරතුමන්ගේ ජෛනාගම, උපනිෂද් යෝගයන් වාගේ භාරතීය දර්ශනවල තිබුණු චින්තන ගැන අපි දැනගන්න ඕන. ක්‍රිස්තු පූර්ව 600 වසරේ බුදුහාමුදුරුවෝගේ ඉගැන්වීම්, ඒත් එක්කම ඉන්දියාව 5 වන ශතවර්ෂය වන විට යටත් විජයක් වෙනවා මේ බ්‍රිතාන්‍යයන්ගේ. එතකොට ඒකේ බලපෑම ගැන අපි දැනගන්න ඕන. මේවත් එක්ක ක්‍රිස්තු ධර්මය ඒකේ ඉගැන්වීම ගැන අපි චුට්ටක් දැනගන්න ඕන. අපි බලමු එහෙනම් මේ ගාන්ධිතුමාගේ දර්ශනය කොහොමද ගොඩනැගිලා තියෙන්නේ කියලා. ගාන්ධිතුමා කියනවා මේ දෙවියන් සත්‍ය කරා යා යුතු බව විශ්වාස කරනවා. දෙවියන් කරා එහෙම නැත්නම් සත්‍ය කරා යා යුතු බව ගාන්ධිතුමා විශ්වාස කරනවා. එතකොට මේ සත්‍ය අධ්‍යාපනය දක්වා යන්න දෙවියන් විශ්වාස කරන්න කියලා මෙතුමා ප්‍රකාශ කරනවා. එතකොට මූලිකව දෙවියන් විශ්වාස කරනවා මෙතුමා. බ්‍රහ්මන් කියලා කියනවා අපි, බ්‍රහ්මන් කරා යා යුතු බවත් ඔවුන් අපේ ආරම්භයේ බවත් ගාන්ධිතුමා කියනවා. මේ බ්‍රහ්මන් කරා යන ගමන අවිහිංසාවාදී ක්‍රමයක් ඔස්සේ යා යුතු බව කියනවා. කාටවත් හිංසාවක් කරන්න නැතුව අවිහිංසාවාදීව අපි ඒ ගමනට යන්න ඕන කියන එක එතුමා පවසනවා. ඒත් එක්කම සත්‍ය අධ්‍යාපනයේ මත හැමදේම පදනම් වෙලා තියෙන බව මෙතුමා විශ්වාස කරනවා. සත්‍ය අධ්‍යාපනයේ මත හැමදේම මේ රෙකෝඩ් වෙනවද කියලා බලන්න කියලා මැසේජ් එකක් දාලා තිනවා බලන්න. සත්‍ය අධ්‍යාපනය මත හැමදේම පදනම් වෙලා තියෙනවා කියලා තමයි එතුමා විශ්වාස කරන්නේ. ඒකට සත්‍යයට උඩින් කිසිවක් නැහැ. ඔහුගේ මතය අනුව සත්‍ය මත මේක පදනම් වෙලා තියෙනවා. හැබැයි සත්‍යයට එහා පැත්තේ ගිය කිසිම දෙයක් නැහැ. එතකොට මේකට යන්න නම් අවිහිංසාවාදී තුලින් යන්න ඕන කියන එක තරේම විශ්වාස කරලා තියෙනවා. එතකොට මෙයාගේ සමස්ත දර්ශනය අධ්‍යාපනික, කායික, ආධ්‍යාත්මික කියන අංශ නියෝජනය වෙන විදිහට තමයි ගොඩනැගිලා තියෙන්නේ. ඒ කියන්නේ අධ්‍යාපනයත් අයිති, කායික කොටස් ක්‍රියාකලාපයන් අයිති, ඒත් එක්කම ආධ්‍යාත්මික මොලේ මෙහෙවා කටයුතු කිරීම, ඒ සියලු දේවල් මෙයාගේ ධර්ම මේ දර්ශනෙට අයිති. ඒත් එක්කම පුද්ගලයෙකුගේ විභව සම්පන්න බව, ඒ කියන්නේ කුසලතා එතකොට මතු කරා කියන්නේ බ්‍රහ්මන් වෙත ගියා කියන එක තමයි ගාන්ධිතුමා විශ්වාස කරන්නේ. විභව සම්පන්න බව මතු වුණා කියන්නේ එයා බ්‍රහ්මන් වෙත
ගියපු කෙනෙක් කියන එක. ඒ කියන්නේ පුද්ගලෙක් කුසලතාවයක් ළඟා කරගත්තද ඔහු බ්‍රහ්මන් වෙත දෙවියන් වෙත ගිය කෙනෙක් කියලා තමයි ගාන්ධිතුමා විශ්වාස කරන්නේ. අවසාන පරමාර්ථය උනේ හැම අතින්ම සංවර්ධනය වුණු මානව පෞරුෂය. ඕල් රවුන්ඩ් ඩෙවලොප්මන්ට් එකක් ඇති කරන එක තමයි මෙතුමගේ අවසාන පරමාර්ථය උනේ. එතකොට මේකද පද්ධතියට කොච්චර ගැළපෙනවද කියලා අපිට දැනෙනවා. එතකොට මේ ක්‍රියාදාමය සඳහා මෙතුමා 3 හෙඩ් කියන සංකල්පය තමයි ඇති කරගත්තේ. හෙඩ් දැනුම දෙනවා, හාර්ට් එකට ආකල්ප දෙනවා, එහෙම නැත්නම් හදවතට කතා කරනවා, ඒත් එක්කම හෑන්ඩ් එකට හසුරු කුසලතා දෙනවා. එතකොට හෙඩ් ආට් හෑන්ඩ් කියන තුනම සංවර්ධනය වෙන්න ඕන. එනම් බ්‍රහ්මන් කරා යන්නන. එතකොට ඉංග්‍රීසි අධ්‍යාපනයේ මේ හිස පමණයි සංවර්ධනය වෙන්නේ. ඒ වෙන එකකට තිබුණු ඉංග්‍රීසි අධ්‍යාපනයේ ඔළුවට දැනුම විතරයි ඇවිල්ලා තියෙන්නේ. නමුත් ගාන්ධිතුමා හදවතට සහ හසුරු කුසලතාවලට කියන ඒ වගේ සංවර්ධනය අවශ්‍යයි කියලා පෙන්නලා දුන්නා. ඒත් එක්කම මෙතුමා නිතරම කියන කතාවක් තමයි සත්‍ය කියන්නේ දෙවියන් කියන එක. එතකොට දෙවියන් අවබෝධ කරගන්න, සාක්ෂාත් කරගන්න එකම අදිස්ථානයේ විය යුතුයි කියන එක තමයි එතුමා ඒ සඳහා සත්‍ය අධ්‍යාපනය අවශ්‍යයි කියන එක ජනතාවට පෙන්නලා දුන්නා. එහෙනම් අපිට ඒකෙන් තේරුම් ගන්න පුළුවන් දෙවියන් කියන්නේ යථාර්ථය, එහෙම නැත්නම් සත්‍යයි කියන එක. එතකොට ඔහුගේ මේ සමස්ත දර්ශනය තුළ තිබුණු ප්‍රධාන අංගයක් තමයි මානව සමාජයට සේවය කිරීම කියන එක. එතකොට ඒ කාලේ ඉන්දියාවේ තිබුණු අධ්‍යාපන තත්ත්වය ගැන කොහොමද කියලා අපි සලකලා බලමු. එතකොට මේ කාලේ පැවතුණු අධ්‍යාපනයේ අරමුණ උනේ, එතකොට සුද්ධෝගේ පාලනය යටතේ තිබුණේ දේශීය අධ්‍යාපනයේ වහල් වුණු දීන වුණු ජාතියක් බවට පත් කරන්න ඊතු ගන්නන්න තමයි ඒ කාලේ අධ්‍යාපනය ගොඩනගලා තිබුණේ. එතකොට ඒ කාලේ ඉන්දියාවේ පැවතුණා බ්‍රිතාන්‍ය අධ්‍යාපනයේ අරමුණ වෙලා තිබුණේ ලේන් හා වර්ණයෙන් ඉන්දියානුවන් වුණාට අදහස් වලින් ඉංග්‍රීසි ජාතිකයන් බිහි කිරීම. ඇඟෙන් මසින් ඉන්දියානු, නමුත් අදහස් දැනුම ඒ ටිකෙන් ඉංග්‍රීසි ජාතිකයෝ බවට පත් කරන එක තමයි යාලගේ අරමුණ වෙලා තිබුණේ. මේකෙදි මේ හැමට සමාන අධ්‍යාපන අවස්ථාවක් හිමුනේ නැහැ. අධ්‍යාපන ඉංග්‍රීසි මාධ්‍යෙන් ලබා දුන්නේ සුභාෂාව, එහෙම නැත්නම් මාත්‍ය භාෂාව සම්පූර්ණයෙන්ම අමතක කරලා දාලා තිබුණේ. ඉංග්‍රීසියෙන් තමයි අධ්‍යාපනය දුන්නේ. එහෙනම් ඔන්න ගාන්ධිතුමාගේ මේ දර්ශනය පහළ වෙන කාලේ තිබුණු මට්ටම. එතකොට බ්‍රිතාන්‍යයට අවශ්‍ය විදිහට, එයාලට ඕන විදිහට එයාලගේ භාෂාවකින් එයාලා අධ්‍යාපනය ලබා දුන්නේ. එයාලා පැවති අධ්‍යාපනයේ පැවති අධ්‍යාපනයේ විදේශීය සංස්කෘතියකින් පෝෂණය ලද්දා. ඒ රටේ සංස්කෘතියෙන් නෙමෙයි, එංගලන්තේ සංස්කෘතියට අනුව පෝෂණය වුණ එකක් තමයි තිබුණේ. ඒත් එක්කම කායික ශ්‍රමයේ අගය හා ආධ්‍යාත්මික වර්ධනය අමතක කරලා ශාස්ත්‍රීය අංශයට නැඹුරු වෙලා තියෙනවා. ඒ කියන්නේ කායික ශ්‍රමයේ ආධ්‍යාත්මික අංශයේ මේවා සේරම අමතක කරලා මේ ශාස්ත්‍රීය අධ්‍යාපනයට විතරක් නැඹුරු වෙලා තිබුණු හින්දා පූර්ණ පෞරුෂ සංවර්ධනයට අවස්ථාව ලැබුණේ නැතිළු මේ අධ්‍යාපන ක්‍රමයේ යටතේ. එතකොට එහෙනම් පූර්ණ විදිහට මිනිසෙක් සම්පූර්ණ වෙන්න නම් කායික ශ්‍රමය, ආධ්‍යාත්මික වර්ධනය, දැනුම, මෙන්න මේ අංශ කීපෙම සංවර්ධනය වෙන්න ඕන. මේකෙන් සංවර්ධනය වෙලා තියෙන්නේ දැනුම විතරයි. එතකොට අධ්‍යාපන මාධ්‍ය ඉංග්‍රීසි වෙලා තියෙන හින්දා ශාස්ත්‍රීය දියුණුව කෙරෙහි පමණක්ම තමයි අවධානය යොමු කළේ කියලා කියනවා. ඒ හින්දා පාසල් අධ්‍යාපනය ලබන සිසුන් ගමිනුයි සමාජෙනුයි වෙන්ුණු කොටසක් බවට පත් වෙලා තිබුණා කියලා මේ කාලේ සඳහන් වෙනවා. ඒ කියන්නේ ගමත් සමාජයත් එක්ක සම්බන්ධ වෙලා ලැබපු අධ්‍යාපනයක් නෙමේ. ඉංග්‍රීසි මාධ්‍යයෙන් ශාස්ත්‍රීය අධ්‍යාපනය දුන්නේ හින්දා වැඩි අවධානය යාලා මේ ඒ කෙරෙහි යොමු කරලා ගමෙන් වෙන් වුණා, සමාජයෙන් වෙන් වුණා කියන චෝදනාව ඒ කාලෙට එල්ල වෙනවා. ඒත් එක්කම ඉන්දියාවේ පැවති මේ අධ්‍යාපනික ලක්ෂණ හින්දා සමස්ත ඉන්දියාවම වහල් මානසිකත්වයක් ඇති කරාලු. ඒත් එක්කම සිත, නිවස, රට, සංස්කෘතිය පිළිබඳ රසාලිප්ත හැඟීම් වලින් තොර පුද්ගලයෝ බවට පත් වුණා ඒ කාලේ සමාජයේ මිනිස්සු කියලා සඳහන් වෙනවා. ඒ කියන්නේ වහල් ගතියට එංගලන්තයට ඕන විදිහට කටයුතු කිරීම සඳහා මේ මිනිස්සු පෙළඹුණා කියන එක තමයි සඳහන් වෙන්නේ. එතකොට මේ කාලේ තමයි මේ ගාන්ධි මහත්තයාගේ මේ අදහස් ඉදිරිපත් වෙන්නේ. එතකොට එයා කියනවා මේ අදහස් ඉදිරිපත් වෙන්නේ ඉන්දියාවේ නිදහස් සටන ව්‍යාපාරය, මේ නිදහස් සටන ඒ ව්‍යාපාරය ඉවහල් වෙනවා ගොඩාක්ම මෙතුමගේ මේ අදහස් ඉදිරිපත් වෙන්නේ.
ඔහු යෝජනා කරනවා ස්වයංපෝෂිත ග්‍රාමීය රාජ්‍ය සංකල්පයක් කරා අධ්‍යාපනික අදහස් තමයි මෙතුමා ඉදිරිපත් කරන්නේ ස්වයංපෝෂිත තමන්ට අවශ්‍ය දේ තමන්ගේ ගමේ ප්‍රාන්තයේ තුල නිපදවා ගැනීම තුලින් තමයි ඔහු මේ අධ්‍යාපනික අදහස් ඉදිරිපත් කරන්නේ එයාගේ අත්දැකීම් මත තමයි මේවා කරන්නේ විශේෂයෙන්ම 1904 දකුණු අප්‍රිකාවේ ෆෝනික්ස් කියන උද්‍යානයේ වැඩසටහනකට අනුව මේ උද්‍යානයේ වැඩසටහන තමයි මේ තුමා මේ ගොඩක්ම ඉවහල් කරගන්නේ මේකට 910 දකුණු අප්‍රිකාවේ මේ ටෝල්ස්ටෝයි ගොවිපල හරහත් ලද මෙයාලා හොඳ අත්දැකීමක් මේ ගාන්ධිතුමා ලබාගෙන තියෙනවා එතකොට ටෝල්ස්ටෝයි ගොවිපලේ වැඩිපුර අවධානය යොමු කරලා තියෙන අවිහිංසාව චරිත නිර්මාණය වෘත්තීය පුහුණුව වතු වැඩ සාහිත්‍ය හදාරන්න කෑම පිසීමේ ඉඳලා කසල සෝදනය දක්වා සියලු ගෘහ කටයුතු ගොවිපලේ හැම එකම ඉටු කරන්න ඕන ඒකෙන් ළමයෙකුට ස්වයංපෝෂිත විය හැකි පරිදි අධ්‍යාපනයට අතිරේකව වෘත්තීය පුහුණුවක් ලබා දීලා තියෙනවා මේ ටෝල්ස්ටෝයි ගොවිපලේ. එතකොට මේවා තමයි මේ මෙතුමාගේ අධ්‍යාපන අදහස් විදිහට එතුමා රන්තිය. එතකොට ගොවිපලේ සිසුන් සාමාන්‍යයෙන් පැය 8ක් වෘත්තීය ක්‍රියාකම් වල යෙදුන අතර පැය 2ක් ඉගෙනීමට යොමු විය යුතුයි කියලා ඒ ටෝල්ස්ටෝයි ගොවිපලේ කටයුතු සිදු වෙලා තියෙනවා. සියලු කටයුතු තමා විසින්ම සිදු කරගන්න හුරු කරලා තියෙනවා. එතකොට කුඩා වියේ ඉඳන්ම ළමයි තුල ශ්‍රම අභිමානය ඇතිකරනද මේක ඉන්දියාවට එතුමා යොදා ගන්න කල්පනා කරලා තියෙනවා. දරුවන් තුල ශ්‍රම අභිමානය තමාගේ දේවල් තමාම කරගෙන තමාම අධ්‍යාපනය ලබාගෙන තනියම නැගිටින විදියට තත්ත්වයක් ඇති කරන්න. එතකොට ටෝල්ස්ටෝයි ගොවිපලේ මේ ලදපු අත්දැකීම් අත්හදා බලන අධ්‍යාපන ක්‍රම මගින් ඉන්දියාවට උචිත අධ්‍යාපන රටාවක් ගොඩනගා ගන්න මෙතුමාට හැකියාවක් ලැබිලා තියෙනවා. එතකොට මේ පුද්ගලයන්ගේ විභව සම්පන්න භාවය උපරිම තත්වයකට ගේන්න ඕන කියන එක ඒත් එක්කම එයා ප්‍රකාශ කරලා තියෙන්නේ ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග විශේෂයෙන්ම සමතුලිත අධ්‍යාපන ක්‍රියාවලියක් කරහා සිදු කරන්න ඕන කියලා. එක පැත්තක් දැනුම බර වෙලාවත් හසුරු කුසලතා පැත්ත බර වෙලාවත් එහෙම කරන්න බෑ. දැනුම සමබර කරගෙන සමතුලිත අධ්‍යාපන ක්‍රියාවලියක් කරහා මේක සිද්ධ කරන්න ඕන. විභව සම්පන්න භවෙන් උපරිම තත්වයකට පුද්ගලයා ගන්න ඕන කියන එක මෙතුමා සඳහන් කරනවා. එතකොට මෙයාගේ අධ්‍යාපන පරමාර්ථ ගාන්ධිතුමාගේ අධ්‍යාපන පරමාර්ථ අරමුණු එහෙම නැත්නම් එම්ස් මොනවද කියලා අපි බැලුවොත් සත්‍ය අධ්‍යාපනය කියන එක. මෙයාලා සත්‍ය තමයි වැදගත් වෙන්නේ. සත්‍ය අධ්‍යාපනයේ මූලික චින්තනය මත ඉඳලා විමුක්තිය ලබා ගන්න ප්‍රධාන අංශ දෙකක් යෝජනා කරනවා. සත්‍ය අධ්‍යාපනයේ ඉඳලා PPE ඔව් එතකොට අපේ ආත්මයෙන් ලැබුණා වූ විමුක්තිය එහෙමත් නැත්නම් මෝක්ෂය කරා යෑම පළවෙනි යෝජනා විදිහට එතුමා කරනවා මෝක්ෂය කරා යෑම දෙවැනි එක විදිහට විමුක්තිය මානසික නිවහල් බව එහෙමත් නැත්නම් පුද්ගලයන් ලෙස ලබන්නා වූ විමුක්තිය එහෙමත් නැත්නම් චරිත සංවර්ධනයෙන් ලබන්නා වූ විමුක්තියක් ගැන මෙතුමා යෝජනා කරනවා එහෙනම් මෝක්ෂය කරා යෑම සහ විමුක්තිය මානසික නිවහල් බව කියන යෝජනා දෙක තමයි මෙතුමා කරන්නේ මේකෙන් පළවෙනි එක ආත්මය ලබන්න ආත්මයෙන් ලබන්නා වූ විමුක්තිය කියන දේ එහෙම නැත්නම් මෝක්ෂය කරා යෑම කියන එකේ ප්‍රධාන විදිහට මේක ගැන සලකලා මෙතුමා කටයුතු කරලා තියෙනවා ඒක අවබෝධ කර ගැනීම වැදගත් බව තමයි එතුමා පවසන්නේ මේ විමුක්තිය ලබන විමුක්තියෙන් ලබන නිදහස කරහා දුප්පත්කම නූගත්කම නැතිකරන්න කටයුතු කරන්න ඕන කියලා එයා විශ්වාස කරනවා ඒකට එයා මූලික අධ්‍යාපන සැලසුම යෝජනා කරනවා ඉන්දියානු ශිෂ්‍යයන් සඳහා සත්‍ය හා සාමය ඇති කරන්න බේසික් එඩියුකේෂන් ස්කීම් එක මෙන්න මේක ඇති කරනවා මෙයා ඊට පස්සේ නයිතාලින් කියන අදහස ඔහු ගොඩනගනවා මේකේ තේරුම තමයි අධ්‍යාපනයේ ජීවිතයේ තුල ජීවිතයේ පුරා හා ජීවිත තාන්තේ දක්වා කියන සංකල්පය තමයි මෙතනින් හොවා දක්වන්නේ එතකොට නයිතාලින් සංකල්පය මෙතනින් ගොඩනගනවා මේ සංකල්පයේ ප්‍රධාන අංග හතරක් ගැන අපිට ඉගෙන ගන්න තියෙනවා පූර්ණ මූලික අධ්‍යාපනය අවුරුදු 7ට අඩු අයට ඊට පස්සේ මූලික අධ්‍යාපනය අවුරුදු 7 ඉඳලා 14 දක්වා ඒත් එකම පශ්චාත් මූලික අවුරුදු 14ට වැඩි අයට විශ්වවිද්‍යාල එහෙම නැත්නම් වැඩිහිටි එහෙම නැත්නම් පශ්චාත් මූලික අධ්‍යාපනය කියන්නේ වැඩිහිටියන්ට දෙන අධ්‍යාපන එතකොට මෙතනදී තවත් පරමාර්ථයක් තමයි මෙතුමාගේ පාසල් විෂය මාලාව. එතකොට මව් භාෂාව.
එතකොට හින්දි අරාබි ඉංග්‍රීසි කියන භාෂා සමාජ අධ්‍යයනය සංගීතය මූලික විද්‍යාව ඉතිහාසය මූලික ගණිතය ශාරීරික අධ්‍යාපනය ෆිසිකල් එඩියුකේෂන් ඒක සංස්කෘතිය මූලික අධ්‍යක්ෂීම් කේන්ද්‍ර කරගෙන කර්මාන්ත කියන අංශ වලින් සමන්විය යුතු බව එයා පාසල් විෂය මාලාව මේ විදිහට සමන්විත වෙන්න ඕන කියන එක එයා යෝජනා කරනවා එතකොට එයා ඉගෙනුම් ක්‍රම යෝජනා කරනවා නිෂ්පාදනය හා නිර්මාණාත්මක ක්‍රියාකාරකම් හරහා ඉගැන්වීම මූලික වෙන්න ඕන කියන එක එතුමා යෝජනා කරනවා නිෂ්පාදනය නිර්මාණාත්මක ක්‍රියාකාරකම් හරහා ඒත් එක්කම කිරීමෙන් ඉගෙනීමට මූලික අවස්ථාවක් දෙනවා කරලා ඉගෙන ගන්න සහසම්බන්ධතා උපක්‍රමයක් ආශ්‍රයෙන් ඉගෙනීම සුදුසු බව ඒ කියන්නේ විෂයන් හුදකලා කරන්න නැතුව එකිනෙකට විෂයන් සම්බන්ධ කරලා උගන්නන එක හොඳයි කියන එක සඳහන් කරනවා ඒත් එක්කම දේශන සාකච්ඡා ක්‍රමය මේ සඳහා යෝග්‍ය ඉගෙනීම් ක්‍රමවේදය කියලා එතුමා යෝජනා කරනවා ඒත් එක්කම සත්‍යාග්‍රහ යෝග්‍ය බව යෝජනා කරනවා එතකොට මුලින්ම අධ්‍යාපනයේ මූලික අධ්‍යාපනයේ තුලින් මේ දුවා දැක්වෙන ගති ලක්ෂණ බලපුවම අපිට අඳුන ගන්න පුළුවන් මෙතුමගේ අධ්‍යාපනයේ විමුක්තිය සඳහා දායකත්වයක් ලබා දීලා තියෙනවා කියලා අධ්‍යාපනයේ මූලිකව හිස හද අත යන තුනම නියෝජනය වන විදියට పూర్ව විභවතාවයකින් මතුවෙන විදියට ගොඩනගලා ගොඩනගා ගත යුතු ආකාරයක් මෙතන පෙනෙනවා ඒත් එක්කම අධ්‍යාත්මික අංශය කෙරෙහි ප්‍රමුඛත්වය දෙනවා විමුක්තිය ලබා ගැනීමේදී අධ්‍යාත්මය ළඟා කරගත් දැනුම මත හිතලා යමක් කිරීමේ හැකියාව අධ්‍යාත්මය මත මෙයා ඒ ගැන ප්‍රමුඛත්වයක් ලබා දෙනවා ඒත් එක්කම හස්ත කර්මාන්ත ශිල්පය හා බැඳුණු සමාජ විප්ලවයක් ගොඩනගනවා. ඒ කියන්නේ දෑතේ ශක්තිය හස්ත කර්මාන්ත ශිල්පය මොකක් හරි ශිල්පයක් සමග ගැට ගහලා ඒක තුල බැඳුණු සමාජ විප්ලවයක් මෙයා යෝජනා කරනවා. මේ යටතේ රෙදි විවීම, යකඩ ලෙදර් වැඩ, පොත් බැඳීම, වළං කර්මාන්තය ආසිත කූඩා විවීම මේ වගේ දේවල් මෙයා මේ යොදා ගන්නවා. හස්ත කර්මාන්ත විදියට අනිත් එක තමයි අධ්‍යාපනයේ මාධ්‍ය මෞබස වෙන්න ඕන කියන එක මෙයා උවා දක්වනවා ඒත් එක්කම නිදහස හා අනිවාර්ය අධ්‍යාපනය දෙන්න ඕන අවුරුදු 7 ඉඳලා 14 දක්වාවත් දරුවන්ට කියන එක මෙයා උවා දක්වනවා ඒත් එක්කම හස්ත කර්මාන්ත ශිල්පය අධ්‍යාපනයට සම්බන්ධ කිරීමේ වැදගත්කම මෙයා පහදලා දෙනවා ශිල්ප කේන්ද්‍රීය අධ්‍යාපන වැදගත්කම එනං ඔන්න ගාන්ධිතුමා පද්ධතියට එකතු කරන්න ඕන කියන එක හුවා දක්වන. ඒත් එක්කම හස්ස කර්මාන්ත චේතේ ස්වයන් සංවර්ධනයට දෙන දායකත්වය උපරිමයි කියන එක මෙයා ක්ෂේත්‍රයට කියලා දෙනවා. හස්ත කර්මාන්ත ක්ෂේත්‍රයේ තමන්ගේ ස්වයන් සංවර්ධනයට දායක වෙන බව මෙතනදී එතුමා ඉදිරිපත් කරනවා. ඊට පස්සේ මේ ගාන්ධිතුමාගේ මූලික අධ්‍යාපන සැලසුම් වලින් ලබාගත හැකි ප්‍රයෝජන මොනවද කියලා අපි බලමු. එතකොට මේකේදී ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයට ලැබෙන දායකත්වය ගැන කතා කරන්න පුළුවන්. දරුවාගේ ස්වභාවය කැමැත්ත සමාජයේ අවශ්‍යතාවය මෙතනින් අවධාරණය කරනවා ඒත් එක්කම කිරීමෙන් ඉගෙනීම යන්නට මඟ පෙන්වන්න මෙතුමා උත්සාහ කරනවා එතකොට දරුවා යමක් කරලා තමයි ඉගෙන ගන්න අන්න ඒක පද්ධතියට ඉතා වැදගත් වෙනවා මෙයාගේ සැලසුම් වලින් ලබා ගන්න ප්‍රයෝජනයක් තමයි ඒක ඊළඟ එක තමයි හස්ත කර්මාන්ත ශිල්පයේ කේන්ද්‍ර කරගෙන අධ්‍යාපනය ලබා දෙන්න අවධාරණය කරපු එක එතකොට මේකේ ගුරු හිගේට පිළියමක් විදිහට මේක එතුමා යෝජනා කරලා තියෙනවා ඒත් එක්කම ස්වයංපූර්ණ රාජ්‍යයකට මඟ පෙන්වනවා පුද්ගල කුසලතා උපනංවපුවම ඒක රටකට වාසිදායක වෙන විදිය මෙයා පෙන්වලා දීලා තියෙනවා ඒත් එක්කම හුදකලා විෂයක් හදාරනවට වැඩිය විෂයන් සාමෝදානික වීගීම වැදගත්කම මේ හින්දා විෂයන් තුල ඇති අන්‍යෝන්‍ය සම්බන්ධතා ඉස්මතු වෙනවා කියන එක අපිට මේ අධ්‍යාපන සැලසුම් වලින් ලබා ගන්න පුළුවන් ප්‍රයෝජනයක් වෙනවා ඒත් එක්කම ජීවිතයට සම්බන්ධ වෙනවා අධ්‍යාපනය නිදහස අනිවාර්ය අධ්‍යාපනය ලබා ගැනීමට මඟ පෙන්වීම සිද්ධ කරලා තියෙනවා. සම අභිමානය පූර්තියන්ට ගරු කරන්න වටිනාකමක් ඇති කරන්න මෙතුමා උත්සාහ කරලා තියෙනවා. ඒ තුලින් සම අභිමානය ඇති කරලා තියෙනවා. ගමට නගරයට එක හා සමානව හුදෙකලා වෙන්නේ නැතුව අධ්‍යාපනයක් ලබා දෙන්න ගාන්ධිතුමා උත්සාහ කරලා තියෙනවා. එතකොට මෙන්න මේ වාගේ දායකත්වයන් කීපයක් ගාන්ධිතුමා මේ ඒ තුලින් ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට මෙතුමාගේ ප්‍රකාශන විදියට ගත්තාම බේසික් এডুকেෂන්, ට්‍රූ এডুকেෂන්, එතකොට ඉන්දියා ඔෆ් මයි ඩ්‍රීම්ස්, ඊට පස්සේ ඩ්‍රීම් මේ මීඩියම් ඔෆ්
instructions task for india වාගේ පොත් කීපයක් මෙතුමා ලියලා තියෙනවා ඒත් එක්කම මේ ගාන්ධිතුමාගේ අධ්‍යාපන දර්ශනය දැන් අද කාලයට අපිට ගැළපෙනවද 21 වෙනි සියවසට මේවා යෝග්‍යද මේ වගේ මොනවද බැහැර කරන්න ඕන කියන ඒවා අපි දැනගෙන තියෙන්න ඕන සාමාන්‍යයෙන් ප්‍රශ්නයක් 21 වෙනි සියවසට ඇති ගැළපීම දැක්මේ 21 වෙනි සියවසට ඇති ගැළපීම පහදන්න කියලා ආවොත් එහෙම අපිට මේක වැදගත් වෙනවා එතකොට මේ මේ 21 වෙනි සියවසට ගාන්ධි චින්තනය චින්තකයා ගැළපෙනවද කිව්වහම අපි ගුරුවරයෙකුට ඇති පරමාදර්ශී බව අරමුණු පරමාර්ථ යම් යම් මට්ටමින් පවතිනවා නමුත් අවසාන ඉලක්කය ගැන මේ දැනගන්න මේ ඕන අපි ඒත් එක්කම අපි කොතනද ඉන්නේ කොතනින්ද මේක නවතින්නේ කියන එක අපි දැනගන්න ඕන ඉස්සලාම අපි බලමු එහෙනම් මේ චින්තන මේ චින්තකයා 21 වෙනි සියවසට ගැලපෙනවද කියනවා චින්තකයා කිව්වහම චින්තකයාගේ දර්ශනය තමයි මෙතන ඇතුළත් වෙන්නේ එතකොට ආදර්ශමත් නායකයෙකු විදිහට ඉදිරිපත් කළ දැක්ම අපිට 21 වෙනි සියවසට ලබා ගන්න පුළුවන්. මෙයා මොඩල් ලීඩර් කෙනෙක්. අපේ සියලු අපේ රටවල් වලට දැන් මේ පැවතිලා තියෙන තත්ත්වය මත මෙයා කොච්චර ආදර්ශමත් නායකයෙක්ද? මෙයාගේ අධ්‍යාපන පද්ධතිය ආර්ථිකයට සම්බන්ධ කරන්න මෙයාගත් උත්සාහය මේවා එකීමට ලක් කරන්න පුළුවන්. ඒත් එක්කම මේ නේරුතුමා ඒත් එක්කම සුභාෂ් राजेंद्र प्रसाद तुमा राजकृष्णन तुमा सरोजनी नायडू वागे निदहास अरगलेट कैपवुन वाये समग कटैतु करला लबागत पन्नरे अपि वागे रटवलट गुडाक वेदगत वेनु एत एक्कम संवर्धने गेन लबा दुन्न अदहास इतामो वटीनो अद लोके लोक संविधान වලින් ගොඩාක්ම ලබා දෙන අදහස් උදාහරණයක් විදිහට WHO ලින් කියනවා UNICEF එකෙන් කියනවා මේ සියලු අදහස් මීට කලින් ගාන්ධිතුමා අපිට දුන්නු අදහස් එතකොට තිරසර සංවර්ධනයක් ගැන අද කතා කරන්නේ හැමදේම තිරසර ගොවිතැන තිරසර අධ්‍යාපනය මේ ගොඩාක් දේවල් තිරසර කියන වචනේ තියෙනවා ඒ කියන්නේ සමස්ත ලෝකෙම අද තියෙන සම්පත් පරිභෝජනයට ගන්නවා මතු પરම්පරාවට මේක රැකෙන්නේ කෙසේද කියන එක ගැන හිතන්නේ නැතුව එහෙනම් ගාන්ධිතුමා මේක කියලා තියෙනවා තිබෙන සම්පත් වර්තමානයේට පමණක් ප්‍රයෝජනයට ගැනීම නෙවෙයි අසීමිත ලෙස භාණ්ඩ නිෂ්පාදනය හා අධික ලෙස අවශ්‍යතාවලට සීමා නොවි භාණ්ඩ නිෂ්පාදනය වගේ දේවල් ප්‍රබල ගැටලුකාරී තත්වයන් අද උද්ගත වෙලා තියෙනවා ඒතකොට මෙහෙම නිෂ්පාදනය කරගෙන 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 ගියහම සම්පත් හීන වෙලා අනාගතයට මේ භාණ්ඩ නිෂ්පාදනය කරන්න බැරි වෙයි මේ සම්පත් කංජේ දේ සම්පත උපරිම විදිහට ප්‍රයෝජනයට අරගෙන අනාගතයට කරන්නේ සම්පත නැති වෙලා යයි තොර මේ වාගේ தත්වයන් tirasarව මේවා පවත්ව ගන්න අපි පාවිච්චි කරන්න ඕනේ අනාගතය ගැන ඉතුරු කරලා කියන උදාර සංකල්පය සංවර්ධනය ගැන තියෙන අදහස මෙතුමා ලබා දීලා තියෙනවා අපිට එතකොට හැම ගමක්ම ජනරජයක් වෙන්න ඕන කියන එක එතකොට ජීවිතයට අවශ්‍ය සියලු දේ ග්‍රාමීය ස්වරාජ්‍ය තුලින් සැපයිය යුතුයි කියන සංකල්පය මෙතුමාගේ හදවතේ තිබිලා තියෙනවා මෙතුමා ක්‍රියාත්මක කරලා තියෙනවා බලන්න කොවිඩ් වසංගතය යමුවේ අපිට මෙහෙම තිබුණොත් කොච්චර හොඳද ඉතින් අපේ ප්‍රාදේශීය සභාවලට මේවා කඩලා තියෙනවා පළාත් පාලන ආයතන නමුත් මේ වගේ මේ මේ කියන දේවල් ඉෂ්ට වෙලා තියෙනවද කියලා හිතලා බලන්න. ඒත් එක්කම ස්වයංපෝෂිත හා ආත්ම විශ්වාසයෙන් යුතු ග්‍රාමීය ජනතාව බිහි කරන්න ඕන කියලා ස්වයංපෝෂිත වෙන්න ඕන. ඒත් එක්කම ආත්ම විශ්වාසයක් තියෙන්න ඕන. ග්‍රාමීය ජනතාව ඒ විදිහට බිහි කරොත් හොඳයි කියන එක මෙතුමගේ ආකල්පය වෙලා තියෙනවා. ඒත් එක්කම මේ සංවර්ධනය වෙන රටවල සංවර්ධන ක්‍රියාදාමයේ මානව සම්පත දියුණු කිරීමට වැඩියෙන් අවධානයක් යොමු කරන්න ඕන කියන එක ගාන්ධිතුමා කියනවා. එතකොට එතන විශේෂයෙන්ම කියන්නේ පරාදීනව හිටින ජාතිය ඔසවලා එඩිතර යෝධයෙකු බවට පත් කළ හැකි මානව සම්පත දියුණු කිරීම බව දියුණු කිරීමෙන්ම විතරයි කියන එක ගාන්ධිතුමා හයිලයිට් කරලා පෙන්නනවා. බලන්න අද අපේ අධ්‍යාපන පද්ධතිය. එක එක්කෙනාට ඕන විදිහට අපේ අධ්‍යාපන පද්ධතිය හැදෙනවා. අපි අපිට සිංහල හෝඩි 6ක් තියෙනවා. තනි හෝඩියක් නැහැ අපිට. දැන් ජාත්‍යන්තර හෝඩියක් ඉගෙන ගන්නවා. එතකොට විශ්වවිද්‍යාල ළමයි ජාත්‍යන්තර හෝඩිය ඉගෙන ගන්නවා. අපි එක එක්කෙනාට ඕන විදියට නටනවා අපිට කියලා අපේ අනන්‍යතාවයේ තියෙන අපේ උද්දාර සිංහල ජාතියට හිමි තැන කෝ අපිට. එතකොට ගාන්ධිතුමා කියන්නේ එඩිතර යෝධයෙකු බවට
පරාදීන ජාතියක් විදිහට ඔසෝලා තියන්න හැකියාව මෙතුමට ලැබුණා නම් අපිට ඒක 21 වෙනි වසරට ගැලපෙන්නේ නැද්ද? එතකොට ජාතික වශයෙන් දකින්න තියෙන වහල් බවින් මේ ජාතිය මුදවා ගන්න මව්බසින් අධ්‍යාපනය ලබා දීමට යෝජනා වුණා ගාන්ධිතුමා යෝජනා කරා. ගාන්ධි අදහස බොහෝ විට අධ්‍යාපන දාර්ශනිකයන්ගේ දාර්ශනිකයෝ දැන් ඉදිරිපත් කරන අදහසට ගොඩක් සමානයි. මව්බසින් දෙන්න ඕන. කෙනෙකුට බයිනවා නම් තේරන භාෂාවෙන් බයින්න ඕන. ඉංග්‍රීසියෙන් බැලලා වැඩක් නැහැ. කෙනෙකුට උගන්වනවා නම් තේරන භාෂාවෙන් උගන්වන්න ඕන. තමන්ගේ මව්බස, තමන්ට ආවේනික බස මේකට ඉදිරිපත් කරන්න ඕන. එතකොට අපේ හාමුදුරුවෝ නිතරම කියනවා ඇයි අපි මේ එක එක භාෂා ඉගෙන ගන්න එක භාෂාවක් ඉගෙන ගන්න නැත්තේ කියන එක. ඉතින් මේක ගාන්ධි අදහසත් එක්ක ගොඩාක් ගැලපෙනවා. ඒත් එක්කම මේ ඉන්දියානුවෙකුට අදාළ ලක්ෂණ මොනවද කියන එක ඔහු නිතරම අවධාරණය කරලා තියෙනවා. ඉන්දියානුවෙක් නම් උඹ උඹට තියෙන්න ඕන මෙන්න මේ අභිමානය. බලන්න මේක අපිට කොච්චර හොඳට ලාංකිකයෙකුව තිබිය යුතු අනන්‍ය ලක්ෂණ මොනවද කියලා ඇයි අපිට මේක යොදා ගන්න බැරි? එහෙනම් ගාන්ධි චින්තනය එම නැත්තම් ගාන්ධි දර්ශනය අපිට 21 වෙනි සියවසට අනිවාර්යෙන් ගැලපෙන බව අපිට තේරුම් ගන්න පුළුවන්. ඒත් එක්කම එයාගේ අධ්‍යාපන අරමුණු පරමාදර්ශී සත්‍ය මත ගොඩ නැගුණු ගොඩ නැගිලා තියෙනවා පරමාදර්ශී සත්‍ය මත තමයි මේක අධ්‍යාපන අරමුණු ගොඩ නැගිලා තියෙන්නේ. පරමාදර්ශී අධ්‍යාපනය කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව අදහසක් ගන්න පුළුවන් අපිට. එතකොට අධ්‍යාපනයේ අරමුණ වෙන්නේ දෙවියන් අවබෝධ කරගන්නේ කෙසේද? දෙවියන් කරා යා යුත්තේ කෙසේද යන්න තුලයි. එතකොට දෙවියෝ කියන්නේ මෙතන සත්‍ය. එහෙනම් අධ්‍යාපනයේ අරමුණ වෙන්න ඕන සත්‍ය කරා යන ගමනක්. එතකොට මේක කොච්චර 21 වෙනි සියවසට ගැලපෙනවද? දෙවියන් මහා බ්‍රහ්මයන් තුලට යාම කියලා මෙයා දකින්නේ සත්‍ය තුලට යාම. එහෙනම් ඉගෙන ගන්න ඕන ඇත්ත ඇති ඇති සැටියෙන් දකින්න. හරි දේ හරි විදිහටත් වැරදි දේ වැරදි විදිහටත් දකින්න ඉගෙන ගන්න පුළුවන් දරුවෙකු බිහි කරන්න අපේ පද්ධතියට අපිට පුළුවන් වෙලා තියෙනවද කියලා අපේ ටීචර්ලා කල්පනා කරලා බලන්න. ගාන්ධි අධ්‍යාපනයේ කොච්චර 21 වෙනි සියවසට ගැලපෙනවද? දැන් හරි දේද වෙන්නේ? වෘත්තියට ගැලපෙන දේද අද වෙලා තියෙන්නේ? පොඩි දරුවියගේ දැරිවිය දූෂණය කරනවා. බලන්න එතන ඉන්නේ ඉහළ මට්ටමේ නිලධාරීන්. තමන්ගේ වෘත්තියට තමන්ගේ අධ්‍යාපනයට ගැලපෙන දේද මේ වෙලා තියෙන්නේ? හරි දේ හරි විදිහට දැක්කද? සත්‍ය දෙවියන් කරා ගිහිල්ලාද මේ මිනිස්සු ඉගෙන ගත්තා කියලා? නෑ. මේක හොඳට කල්පනා කරලා බලන්න. එහෙනම් මේක කොච්චර අපිට ගැලපෙනවා. ඒත් එක්කම පාසල් අධ්‍යාපනයෙන් ලබන කුසලතා සමාජයට ප්‍රයෝජනයක් ලැබෙනවද කියන කාරණය වැදගත් වෙනවා. එහෙනම් අපේ පාසල් අධ්‍යාපනය සමාජයට අනිවාර්යයෙන්ම ගැලපෙන්න ඕන. ඒ විදිහට තමයි හැදෙන්න ඕන. බලන්නකෝ ගාන්ධිතුමා එදා දකපු දේ අදටත් අපිට ක්‍රියාත්මක කරන්න බෑ. අපි කොහෙද කාටද ඕන විදිහට තමයි අපේ අධ්‍යාපන ක්‍රම හදලා තියෙන්නේ. පාසල් අධ්‍යාපනය අපේ සමාජයට, අපේ ප්‍රදේශයට, අපේ රටට ගැලපෙන විදිහට මේවා නැහැ. එතකොට අභිමානය හැම වෘත්තියකටම ඇති කිරීමට ගාන්ධිතුමා උත්සාහ කරලා තියෙනවා. දැන් කෝ අපේ ගුරු වෘත්තියට අභිමානයක් තියෙනවද? අපි කාලකන්ණි විදිහට අපි හඳුන්වන්නේ. එතකොට අපිට කෝ අපේ අභිමානය? හිතලා බලන්න ගාන්ධිතුමාගේ මේ දර්ශනය මේ යුගයට කොච්චර ගැලපෙනවද කියලා. කෝ අපිට අපේ ගුරු වෘත්තියක් නැහැ අපි තාම. ගුරු සේවය අපිට වෘත්තිය මේ මට්ටමකට තාම එන්න බැරිලා තියෙනවා. මොකද්ද මේක තේරුම්? ඒත් එක්කම ආධ්‍යාත්මික අංශේ සංවර්ධනයක් ඇති කරන්න යා උත්සාහ කරලා තියෙනවා. සත්‍යග්‍රහවාගේ දේවල් හරහා ආධ්‍යාත්මික සංවර්ධනය. කෝ අපේ ආධ්‍යාත්මික සංවර්ධන ආධ්‍යාත්මික සංවර්ධනය කරගන්න නැහැ. ඒ දවස්වල මං අහලා තියෙනවා අනුරාධපුරයේ පොළොන්නරුවේ හරියේ ඒ පරණාය කියලා තියෙනවා වීවේලන්න විදිහක් නැහැ කියලා. අර ඍදි බලෙන් වැඩම කරන හින්දා ඒව නැලි වැටෙනවා කියලා. අධ්‍යාත්මය දියුණු කරගත්ත මිනිස්සු කෝ ආධ්‍යාත්මයේ යම් කිසි බලයක් අද ළඟා කරගෙන තියෙනවද? දැනුම විභාග කේන්ද්‍රය අධ්‍යාපනය තුලින් මොනවද වෙලා තියෙන්නේ? උගන්නනවා විභාගෙ ලිව්වා ඒ මිනිස්යාගේ හිතේ මෙලෝ දෙයක් නැහැ. මුකුත් එළියට ගිහින් කරගන්න බෑ. එහෙනම් ආධ්‍යාත්මික සංවර්ධනය කියන දේ මේ යුගයට කොච්චර ගැලපෙනවද? ගුරුවරයාගේ පෞරුෂයේ සකස් වී ඇති වැදගත්කම දේශනවලදී හැමතිස්සෙම ගාන්ධිතුමා කිව්වා ගුරු පෞරුෂය වැඩ කරන්න අපිට වැඩි කරලා දෙන්න. කෝ මොන ප්‍රෝග්‍රෑම් එකද අද ක්‍රියාත්මක වෙන්නේ? කෝ ඒකට අවස්ථාව? එතකොට ගාන්ධිතුමා මේවා දැකලා ඉදිරිපත් කරලා අධ්‍යාපනය ගැන, යාව ජීව අධ්‍යාපනය ගැන මෙතුමා කරුණු ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට ස්වයං සංවර්ධනයට අධ්‍යාපනය ස්වයං විනයක් සහිත අධ්‍යාපනය තුලින්මයි විනය ඇති කරන්න ඕන. ස්වයං විනයක් තියෙන්නේ. මේ දෙක බැඳිලා තියෙන්නේ. හැම පුරවැසියෙකුටම
සමාන අධ්‍යාපන අවස්ථා දෙන්න ඕන. සමහර ඉස්කෝලවලට බ්ලැක් බෝඩ් එකක්වත් නැහැ. අහසේ පොල් අතු පේන මඩුවල දරුවෝ ඉගෙන ගන්නවා. කොළඹ AC කාමර ඇතුලේ එහෙම නැත්නම් ෆෑන් හයි කරපු පන්ති කාමර ඇතුලේ දරුවෝ ඉගෙනන කෝ සමාන අධ්‍යාපන. හැම පුරවැසියෙක් සඳහාම සමාන අධ්‍යාපන අවස්ථා. චරිතායනේ වීම, රැකියාභිමුඛ වීම සියලු අංශවල සංවර්ධනයන් සමාජ සංවර්ධනයන් විදිහට මෙතන මසා කරලා තියෙනවා. මේකෙදි අධ්‍යාපනයේ පිළිබඳව සංවර්ධනාත්මකව ඉදිරිපත් වුණු අදහස් මේ තුල තියෙනවා. ඒ හින්දා මේවා සංවර්ධන අධ්‍යාපනයේ කරුණු විදිහට තමයි අපිට පෙන්වලා දෙන්න පුළුවන්. අධ්‍යාපන සංවර්ධන සංවර්ධන අධ්‍යාපනයේ කරුණු. එතකොට ප්‍රශ්නයක් ඇහුවොත් ගාන්ධි දර්ශනයේ ඇති ප්‍රධාන මූලධර්ම දෙකක් ලියන්න කිව්වොත් මොන මූලධර්ම තියෙනවා? එයා නිදහස් අධ්‍යාපනය අනිවාර්ය වෙන්න ඕන කියලා එයා යෝජනා කරා. මව් භාෂාවෙන් අධ්‍යාපනය දෙන්න ඕන කියන එක එයා යෝජනා කරනවා. ශිල්ප කේන්ද්‍රීය අධ්‍යාපනයට සැලසුම් හදන්න ඕන කියන එක එයා ඉදිරිපත් කරනවා. අවිහිංසාවාදී ක්‍රමයට උගන්වන්න ඕන කියන එක යෝජනා කරනවා. පරමාදර්ශී පුරවැසියන් බිහි කරන්න කියලා යෝජනා කරනවා. සහසම්බන්ධතා ඉගෙනුම් ක්‍රම සාමෝදානිත ඉගෙනුම් ක්‍රමය ඇති කරන්න ඕන කියලා එයා යෝජනා කරනවා. මෙන්න මේවා තමයි ප්‍රධාන මූලධර්ම. එතකොට අපි බලමු මූලික මූලධර්ම. නිදහස් හා අනිවාර්ය අධ්‍යාපනයක් ලබා දීම ගාන්ධිතුමාගේ දර්ශනයට අදාළ මූලික මූලධර්මය. මව් භාෂාවෙන් අධ්‍යාපනය ලබා දීම. ශිල්ප කේන්ද්‍රීය අධ්‍යාපනය. මේකේ ශිල්ප කේන්ද්‍රීය අධ්‍යාපනයේ ප්‍රධාන අංශ තුනක් ගැන කතා කරනවා. කායිකාංශය. කායිකව වැඩ කිරීම, කුෂිකර්මන්තේ නියලීම, අන්න ඒවා කායික වැඩ. මනෝචාලක අංශය. සමාජ කුසලතා දියුණු කරන එක, කණ්ඩායමක් සමග වැඩ කිරීම වගේ දේවල්. ප්‍රජානන කුසලතා අංශය. චින්තන කුසලතා දියුණු කරලා චින්තනයෙන් වැඩ ගන්න එක. බලන්නකො ශිල්ප කේන්ද්‍රීය අධ්‍යාපනයේ කායික මනෝචාලක සහ ප්‍රජානන කියලා කොටස් තුනකට බෙදලා මෙතුමා කතා කරනවා. ප්‍රජානන, ආවේදන සහ මනෝචාලක කියලා අද අපි ඉගෙන ගන්න. සහසම්බන්ධතා ඉගෙනුම් ක්‍රම භාවිතා කරමු කියලා මෙතුමා මූලික මූලධර්මයක් විදියට විෂයන් එකතු කරලා උගන්වපුවම දරුවට විෂයන් අතර සම්බන්ධතාවය අවබෝධ කරගන්න පුළුවන් කියලා කියනවා. අවිහිංසාවාදී ක්‍රමයට කෙනෙක් කපාගෙන කෙනෙක් පරයා නැගිටීම නෙමෙයි කරෙන්න ඕන. හැම කෙනාම එකම තැනකට යා යුතුයි කියන එක තමයි මෙතුමා දර්ශනය වෙන්නේ. එතකොට මූලික මූලධර්මයක් විදියට මෙතුමා අවිහිංසාවාදීව ඉගෙන ගත යුතුයි කියන එක ඉදිරිපත් කරනවා. ඒකත් එක්කම පරමාදර්ශී පුරවැසියන් බිහි කරන්න ඕන කියන එක මෙතුමා තදින්ම මූලධර්මයක් විදියට ඉදිරිපත් කරනවා. එතකොට අපි බලමු අපි ඉගෙන ගත්ත ස්වභාව ධර්මවාද, අපි ඉගෙන ගත්ත උපයෝගීතාවාදය, අපි හරය විතරක් කතා කරා විඥානවාද. මෙන්න මේ ප්‍රධාන වාදවලට ගාන්ධිතුමාගේ මේ මතේ කොච්චර දුරට එකඟව යනවද කියන එක පොඩ්ඩක් සලකලා බලන්න වෙනවා. බලන්න ස්වභාව ධර්මවාදයට, රූසෝගේ මේ ස්වභාව ධර්මවාදයට අනුව දරුවා නිදහසේ ස්වභාව ධර්මයට අනුව ජීවත් විය යුතුයි. අන්න නිදහසේ ජීවත් වෙන්න ඕන කියන නිදහස් අධ්‍යාපනය ගැන කතා කරන්නේ. ඉතින් ගාන්ධිතුමා ඒක කතා කරනවා. විඥානවාදය කියනවා සත්‍ය සොයා යාමට සත්‍ය පුරවැසියෙකු වෙන ආකාරය තමයි පහදලා දෙන්නේ. සත්‍ය හොයා යන්න සත්‍ය පුරවැසියෙකු වෙන්න ඕන. බලන්න ගාන්ධිතුමාගේ දර්ශනය ඒක නේද? දෙවියන් කරා යන්න ඕන. කොහොමද යන්න ඕන? ගාන්ධිතුමා මේක ඉදිරිපත් කරලා තියෙනවා. ඒත් එක උපයෝගීතාවාදී ක්ෂේත්‍ර කේන්ද්‍රීය අධ්‍යාපනය සමග ශිෂ්‍යයින්ගේ මේ ඔය ප්‍රොජෙක්ට් වාගේ දේවල් සම්බන්ධ කරගෙන මෙතෙන්ට යන්න පුළුවන්. ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනය තුලින් මේක යන්න පුළුවන්. කරලා යමක් ඒ තුලින් ඉගෙන ගන්න කියන එක doing and learning. මොකක් හරි කරලා යමක් කරලා ඉගෙන ගන්න කියන එක. බලන්නකෝ මේ ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනය මේ ගාන්ධිතුමා යෝජනා කරා. ඒ දරුවන්ගේ ප්‍රොජෙක්ට් වාගේ දේවල් වලින් මේවා සම්බන්ධ කරගෙන ඉදිරියට යන්න පුළුවන්. ගමනාගරයේ සමාජයත් එක්ක සම්බන්ධ වෙලා අධ්‍යාපනය ලබා ගන්න ඕන කියලා ගාන්ධිතුමා කියනවා. උපයෝගීතාවාදය. මේ වාද තුනේ මේ එකතුවක් තමයි පෙරදිග දාර්ශනික මතයක් වෙන ගාන්ධි මතේ තියෙන්නේ. එතකොට අද පවතින අධ්‍යාපනයේ බටහිර දාර්ශනික දැක්ම වගේම පෙරදිග දාර්ශනිකයන්ගේ දැක්ම wisdom of east වැදගත් වෙලා තියෙනවා. මේ වර්තමානයේ ගුණාත්මක අධ්‍යාපනයේ අභ්‍යන්තරීකරණය සිදු කරන්න ඕන. ඒ කියන්නේ ජීවිතයට බද්ධ කරලා දෙන්න ඕන. එහෙම නැත්නම් මේක වැඩක් නැහැ. ඊට තියෙන ප්‍රධානම දුෂ්කරතාවය තමයි
විශිෂ්ට අධ්‍යාපනය කියන්නේ මොකද්ද කියන අදහස මිනිස්සු තුල නැති. මොකද්ද මේ විශිෂ්ට අධ්‍යාපනය කියන්නේ කියලා මිනිස්සු දන්නේ නැහැ. ඉතින් පෙරදිග ශිෂ්ටාචාරයේ ගාන්ධිතුමාගේ දැක්ම මේ මේ හින්දා ප්‍රමුඛ වෙයි. එතකොට ගාන්ධි අධ්‍යාපන දර්ශනයේ ගතිකයි හැමතිස්සෙම කරා යන ගමනක සම්දිස්ථානයක්. එතකොට එයාගේ අධ්‍යාපන දැක්ම උනේ සත්‍ය වශයෙන්ම යහපත් සමාජය යහපත් රටක් ගොඩනැගීම. එතකොට මෙයා දකුණු අප්‍රිකාවේ ලැබපු අධ්‍යක්ීම හින්දා දෘෂ්ටිය වෙනස් වුණත් ඒ විතරක් නොවේයි ඒකෙන් රටට නියම පින්තූරයක් ප්‍රදර්ශනය කරගන්න පුළුවන් වුණා. දෘෂ්ටිය දැක්ම වෙනස් වුණා දකුණු අප්‍රිකාවේ අධ්‍යාපනයේ හින්දා. නමුත් ඒක තුලින් ඉන්දියාවේ දැක්ම මේ පරගැතිභාවයට යටත් වෙලා හිටපු මේ පරාදීන ජාතියක් විදිහට අපි ඉන්නේ කියන දැක්ම යාට කොට නගා ගන්න හැකියාව ලැබුණා. එතකොට අධ්‍යාපනයේ මගින් මිනිසුන්ට අධ්‍යාපනය ලබා දීම විතරක් නෙවෙයි සමාජයේ වෙනසක් ඇතිකරන සමත් වෙන්න ඕන කියන එක මෙයා හඳුනගත්තා. ඒත් එක්කම විශේෂයෙන්ම එයාට ගාන්ධිතුමාට අනුව අධ්‍යාපනය කියන්නේ සමාජයේ කොඳු නාරටිය කියන එකත් සමාජයේ නගා සිටවන්න නම් සමාජයක් ගොඩ ගන්න නම් දීන ජාතියකින් ප්‍රകൃති එහෙම නැත්නම් හොඳ ජාතියක් ඉස්මතු කරලා හොඳ කොන්ද පණ තියෙන ජාතියක් ඇති කරන්න නම් ඒ වගකීම විශේෂයෙන්ම එතුමා දක්වලා තියෙන පරමාදර්ශී නායකයෙකු ලෙස මිනිහෙකු වැඩ කරනකොට ඔහු කිසිවෙකුට වළක්වන්න බෑ කියන එක මොන බලවේගාවක් එයා බබලනවා කියන එක පරමාදර්ශී නායකයෙක් විදිහට එතුමා ඔප්පු කරලා පෙන්නලා තියෙනවා. මේ සත්‍ය කරා යන පුද්ගලයෙක් මිනිසා කියන්නේ හැමතිස්සෙම සත්‍ය කරා යන පුද්ගලයෙක් බ්‍රහ්මන් කරා යන්න පූර්ණාත්ම සංවර්ධනයක් හා නිවහල් චින්තනයක් තියෙන්න ඕන කියන එක එතුමා සඳහන් කරනවා. නිදහස ලබා ගැනීමට මානසික වහල්භාවයේ බිඳ දමා ගන්න ඕන කියන එක යෝජනා කරනවා. අපේ කොළඹ මහමුදුර හැමතිස්සෙම කියනවා ඇයි අපි වහල් වෙලා ඉන්නේ කියලා. එහෙනම් නිදහස ලබන්න නම් අපි මේ වහල් බව මානසික මේ නිවහල් චින්තනයක තිබිය මේ අපි පිහිටන්න ඕන කියන එක එක්කෙනාට යටත් වෙලා ඉන්නේ නැතුව නිවහල් චින්තනය පිහිටන්න ඕන කියන එක මෙතුමා සඳහන් කරනවා. මානසික වහල් භාවයේ කඩාගෙන දම්වැල් කඩාගෙන නැගිටින්න ඕන කියන එක එතුමා කියනවා. ඒ සඳහා ඔහු අධ්‍යාපනය යොදාගෙන තියෙනවා. අපේ අධ්‍යාපනය කවරෙක් සඳහාද මේ අපේ අධ්‍යාපනය අරමුණු මොනවද පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. කාගේවත් අරමුණු දෙසා අපි දරුවෝ ටික හදලා පෙළගස්සනවා. කවුද මේ අදම් කඩාගෙන නැගිටින්නේ? නමුත් ගාන්ධිතුමා මේ පරමාදර්ශී නායකයෙක් විදිහට මේ බැමුම් කඩාගෙන නැගිටින ඉන්දියා ජාතියට නායකත්වය දුන්නා. මෙයාගේ අධ්‍යාපන ක්‍රියාවලිය සමස්ත අධ්‍යාපන ක්‍රියාවලියක්. මේ මග නැවතුණු භාගයට ගියේවන මේ තියෙන මේක සමස්ත ක්‍රියාවලිය. ළමා තරුණ වැඩිහිටි සියලු දෙනාටම අධ්‍යාපනය ලබා දෙන්න ඕන කියන එක ඔහු ඒ මතය අනුව කටයුතු කෙරුවා. සමස්ත ජනතාව තුළම බුද්ධිමත් භාවය ඇති කිරීම මෙයාගේ අපේක්ෂාව වෙලා තිබුණා. ඒකට එයා බහුවිධ ප්‍රවේශයක් යොදා ගත්තා. මේ කරුණ අනුව ගාන්ධිතුමා ඉදිරිපත් කළ තියෙන දර්ශනය මොකක්ද කියන එකත් ඒ දර්ශනය හා බැඳුණු අධ්‍යාපනික අදහස් මොනවද කියන එකත් ඒ පිටුපස්සේ මොන මොන දෘෂ්ටිවාද මොන මොන කරුණුද තියෙන්නේ කියන එකත් පැහැදිලි කරගන්න ඕන. එතකොට ගාන්ධිතුමා කියනවා We must be the challenge we wish to see in the world. මොහන්දාස් කරච්චන්ද් ගාන්ධිතුමා මෙන්න මේ විදිහට ප්‍රකාශ කරනවා. We must be the challenge we wish to see in the world. අපිට challenge එකක් ආවොත් අපි challenge එකක් ජයගත්තොත් ඊට පස්සේ අපිට ලෝකේ ජය ගන්න පුළුවන් කියන එක එතුමා සඳහන් කරනවා. ඒත් එක්කම මෙතුමා කියනවා keep your thoughts positive because your thoughts become your words. Keep your words positive because your words become your behavior. Keep your behavior positive because your behavior becomes your habit. Keep your habit positive because your habit become your values. Keep your values positive because your values become Disney. සිතීම්
ධනාත්මක කරගන්න. එතකොට ඒක ඔයාගේ වාක්‍යයක් විදිහට එළියට එනවා. ඒ කියන්නේ ඔයා තුලින් ඒක ඉස්මතු වෙනවා. ඔයා තුලින් ඉස්මතු වෙන ඒක මේ ධනාත්මක කරගන්න ඔයාගේ behavior එහෙම නැත්නම් ඔයාගේ හැසිරීම තුල ඒක පෙන්වු කරනවා. හැසිරීම හොඳ කරගන්න ඒක habit එකක්. ඒ කියන්නේ ජීවිතය තුල කිඳා බහැපු දෙයක් වෙනවා. ඒ ජීවිතයේ තුල කිලා බහැපු දෙ වැඩි දියුණු කරගන්න ඒක ඔයාගේ වටිනාකමක් වෙනවා. වටිනාකම වැඩි කරගත්තාම ඔයාට ඒක ඔයාව අන්න අර බ්‍රහ්මන් කරාගෙන යන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඔයා සර්ව සම්පූර්ණෙක් වෙනවා කියන එක මෙතනින් ගාන්ධිතුමා ස්මතු කරනවා. බලන්න මේක මොන තරම් සුන්දර දැක්මක්ද කියලා. එතකොට ගාන්ධිතුමා ගැන කතා කරනකොට අපිට එතුමාගේ චින්තනයේ අර තිබුණු මූල ධර්ම ටික කවදාවත් අමතක කරන්න එපා. නිදහස් අනිවාර්ය අධ්‍යාපනය. මව් භාෂාවෙන් මෙගැන්විය යුතුයි කියන එක. ශිල්ප කේන්ද්‍රීය අධ්‍යාපනය. අත ත්‍රී හෙඩ් සංකල්පය ඒක අමතක කරන්න එපා. සහ සම්බන්ධතා ඉගෙනුම් ක්‍රමය, සාමෝදානිත ඉගෙනුම් ක්‍රමය. විෂයන් එකතු කරලා ඉගෙනුවොත් ඒ වගේ හරය දරුවන්ට අල්ල ගන්න පුළුවන් කියන. අනිත් එක තමයි ඉතා වැදගත් අවිහිංසාවාදී ඉගෙනුම. තව කෙනෙක් පරයා යන්නවත්, තව කෙනෙක් වට්ටලා යන්නවත්, තව කෙනෙක් අභිභවා යන්නවත් මේ සියලු දෙනා එක තැනකට යෑමේ අභිප්‍රාය තියෙනවා. ඒත් එකම පරමාදර්ශී පුරවැසියෙක් බිහි කරන්න ඕන. නිකම් මිනිසෙක් බිහි කරලා වැඩක් නැහැ. සහකම්පණයේ තියෙන, අනුන්ට උදව් කරන, රට ගැන හැඟීමක් තියෙන, පවුල ගැන හැඟීමක් තියෙන, සමාජයට ආදරය කරන, රටට ආදරය කරන මිනිහෙක් හදන්න ඕන පරමාදර්ශී පුද්ගලෙක්. එයාව කවදාවත් මොනම ප්‍රශ්නයක් බිමට ඇදලා වට්ටන්න බෑ කියන එක එතුමාගේ ජීවිත කතාව තුළින් එතුමා පෙන්නලා තියෙනවා. සුන්දර දැක්ම. ඒත් එක්කම ගාන්ධිතුමාගේ මේ දර්ශනය වටා ගොනු වෙලා තියෙනවා ස්වභාව ධර්මවාදයෙන්. දරුවට නිදහසේ නිවහල්ව ඉගෙන ගන්න අවස්ථාව දෙන්න කියන ස්වභාව ධර්මවාදින් කියන්නේ නිදහසේ ස්වභාව ධර්මයට අනුව ජීවත් වෙන්න ඉඩ දෙන්න කියන එක තමයි ඔවුන් සඳහන් කරන්නේ. විඥානවාදයෙන් කියනවා සත්‍ය සොයා යාමට සත්‍ය පුරවැසියෙක් වෙන විදිය තමයි විඥානවාදීන් මේ පෙන්නලා දෙන්නේ. අපිට ඔක උගන්ලා නැහැ. නමුත් සත්‍ය සොයා යාමට සත්‍ය පුරවැසියෙක් බුද්ධිය එහෙම නැත්නම් තමන්ගේ චින්තනය යොදව ගන්න කියන එක තමයි ඔවුන් කියන්නේ. සත්‍ය තියෙන්නේ චින්තනය තුලයි. තමන්ගේ තමන් තුල බුද්ධියෙන් ගොනුණු ඒ හැකියාව තුලයි සත්‍ය තියෙන්නේ කියන එක කියනවා. ගාන්ධිතුමා කියනවා සත්‍ය හොයාගෙන යන්න නම් සත්‍ය පුරවැසියෙකු වෙන්නම ඕන කියන එක. බලන්න කොච්චර මේ දර්ශනයකට යනවාද. උපයෝගිතාවාදී කියනවා චේත්‍ර කේන්ද්‍රීය අධ්‍යාපනය සමග ශිෂ්‍යයින් කටයුතු කරන්න ඕන කියන. එහෙනම් ක්‍රියාවෙන් යමක් කරන්න ඕන, සත්‍ය අවබෝධ කරගන්න නම් කරලා බලන්න ඕනේ කියන උපයෝගිතා න්‍යායට මේක කොච්චර ගැලපෙනවා. අද පාසල්වල සමහර ප්‍රොජෙක්ට් කී කාලේ ක්‍රියාත්මක වුණු ප්‍රොජෙක්ට් එහෙනම් දරුවන්ට දීලා තියෙන මේ අරහා තමයි. එතකොට බලන්න මේ චින්තන තුනේම එකතුවක් තමයි ගාන්ධි චින්තනය කියන්නේ. එතකොට අධ්‍යාපනයේ ඊළඟට අපිට තියෙන්නේ මේක චරිතායන අධ්‍යාපනය කියන්නේ සදාචාර අධ්‍යාපනය. එහෙමත් නැත්නම් මේකට කියන්න පුළුවන් සාර ධර්ම අධ්‍යාපනය. වැලියු එඩියුකේෂන් කියලා මේකට කියනවා. චරිත සංවර්ධනය සඳහා අධ්‍යාපනය කියලා කෙනෙකුට කියන්න පුළුවන්. මේක අධ්‍යාපනයේ කුමක් සඳහාද, කවරෙකු බිහි කිරීම සඳහාද කියන ප්‍රශ්න දාර්ශනිකයන් අහලා තියෙනවා. එතකොට අධ්‍යාපනයේ දැක්ම සඳහාම නොවේ ආකල්ප කුසලතා වර්ධනයට අධ්‍යාපනය කියන දේ අතිශයින් වැදගත් වෙනවා. ඒත් එක්කම චරිත බව, චරිතවත් බව සකස් කරන්න තමයි අධ්‍යාපනය අරමුණ වෙන්න ඕන. චරිතවත් පුද්ගලයෙකු බිහි කිරීම තමයි අධ්‍යාපනයේ අරමුණ වෙන්න ඕන. මේක කියන්නේ ජෝන් ඩුවි. චරිතවත් බව සකස් කිරීම අධ්‍යාපනයේ අරමුණක් විය යුතුයි කියන එක. ඒත් එක්කම අපේ බුදුහාමුදුරුවෝ කියනවා සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤා. සීලේ ප්‍රඥාවන්ත සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ. ඒ කියන්නේ ප්‍රඥාවන්තයා සිල්වත් බව රකින්නවා කියන එක තමයි බුදුහාමුදුරුවෝ යෝජනා කරලා තියෙන්නේ, ප්‍රකාශ කරලා තියෙන්නේ.
තව කෙනෙක් කියනවා මෙහෙම මම දැන් දෙවියන්ට වචනයක් කියන්න කැමති අපි ප්‍රයත්න දරන්නේ මේ පිරිනිහා ගැහණු ළමයින්ව සංකල්ප තුනක් ඔස්සේ හැඩ ගැස්වීමටයි සතුටින් පිරුණු නිරෝගීමත් සහයෝගයෙන් කටයුතු කරන පුරවැසියන් බවට පත් කිරීමයි බේඩන් පෞල් සාමිතුමා මෙන්න මෙහෙම කියනවා දෙවියන්ට යමක් කියනවා මම අපි හදන්නේ දරුවෝ පිරිමිහා ගෑනු ළමයි සතුටින් ඉන්න නිරෝගීමත් වෙන්න සහ සහයෝගයෙන් කටයුතු කරන්න විදිහට තමයි අපි දරුවෝ හදන්නේ පෞල් සාමිතුමා කියනවා ඒත් එකම මනුෂ්‍යත්වයෙන් තොර අධ්‍යාපනයක් බිහි කරන්නේ උගත් රාක්ෂේකුය කියන එක සර්වවල්ලි රාධකිෂ්ණන්තුමා එස් රාධකිෂ්ණන්තුමා කියන මනුෂ්‍යත්වයෙන් තොර අධ්‍යාපනයෙන් බිහි කරන්නේ උගත් රාක්ෂේ අද මේක කොච්චර සාධාරණද කියලා හිතලා බලන්න අද අධ්‍යාපනයේ මගින් පොත්වල තියෙන කරුණු ගොඩාක් ඔළුවේ තැම්පත් කරනවා ඒ සියලු කරුණු විභාගයේ අවසන් වූ වහාම හිස් වෙනවා සත්‍ය අධ්‍යාපනයේ සඳහා හදවත සංවර්ධනයේ අත්‍යවශ්‍යයි බලන්න බාබාතුමා කියපු කතාව අතීතේ දැක්කය අද අධ්‍යාපනයේ මගින් පොත්වල තියෙන කරුණු ඔළුවේ පුරවනවා ඒ සියලු කරුණු විභාගය වරණුන් ගමන් ඉවරයි අධ්‍යාපනයේ සඳහා හදවත සංවර්ධනය කිරීම අත්‍යවශ්‍යයි කියන එක බාබාතුමා සඳහන් කරනවා සායි බාබාතුමා එහෙනම් අපි බලමු සදාචාර අධ්‍යාපනයට බිහි වෙලා තියෙන ප්‍රවේශයන් මොනවද කියලා සාර ධර්ම අධ්‍යාපනය මේක ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වෙනවා සාර ධර්ම අධ්‍යාපනය එහෙම නැත්නම් සදාචාර අධ්‍යාපනය වැලියු එඩියුකේෂන් කියන එක ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මකයි පුරවැසි අධ්‍යාපනය සිටිසන්ෂිප් එඩියුකේෂන් බ්‍රිතාන්‍ය ක්‍රියාත්මකයි ප්‍රජා අධ්‍යාපනය සිවිල් එඩියුකේෂන් එක ජපානයේ ක්‍රියාත්මකයි කොමියුනිස් සදාචාරය කමියුනිටි මොරලිටි එක මේක තියෙන්නේ රුසියාවේ චරිතායන අධ්‍යාපනය කැරක්ටර් එඩියුකේෂන් ඇමරිකාව තුල ක්‍රියාත්මක වෙනවා එහෙනම් සදාචාර අධ්‍යාපනය සඳහා බිහි වෙලා තියෙන ප්‍රවේශයන් තමයි සාද ධර්ම අධ්‍යාපනය පුරවැසි අධ්‍යාපනය ප්‍රජා අධ්‍යාපනය කොමියුනිස් සදාචාරය චරිතායන අධ්‍යාපනය එහෙනම් චරිතායන අධ්‍යාපනය කියන්නේ මොකද්ද චරිතායන අධ්‍යාපනය කියන්නේ පුද්ගලයා තුල තමා ගැන ඇති නේද දැන් ඔක පටන් ගත්තොත් අද ඉවර කරන්න වෙනවනේ මේකක් නෑ අපි තව ටිකක් කරමු ටීචානික් එක පව් මේක කරන්න නෑ අපි ප්ලොට් එකක් බලා ගන්නම් සර් තමා කෙරෙහි අනුන් කෙරෙහි වගකීමක් ඇතිව තමන්ගේ අනුන්ගේ වටිනාකම් වලට ගරු කරමින් පුද්ගල ජීවිතය හැඩගසා ගැනීම සඳහා අවශ්‍ය මඟ පෙන්වීම සහිත අධ්‍යාපනය මං ආයෙ කියනවා චරිතායන අධ්‍යාපනය කියන්නේ තමා තුල තමා කෙරෙහි අනුන් කෙරෙහි වගකීමක් ඇතුව තමන්ගේ අනුන්ගේ වටිනාකම් වලට ගරු කරමින් ජීවිතයේ හැඩගසා ගැනීමට අවශ්‍ය මඟ පෙන්වීම චරිතායන ඒ සහිත අධ්‍යාපනයේ චරිතායන අධ්‍යාපනය තමන්ටත් වැලියු එකක් දෙනවා අනුන්ටත් වැලියු එකක් දෙනවා තමන් ගැන තමන් ඉහළ විදියට හිතනවා අනුන් ගැන තමන් ඉහළ විදියට හිතනවා අනුන්ගේ වටිනාකමටත් තැනක් දෙනවා මගේ වටිනාකමටත් තැනක් දෙනවා එහෙම විදිහට මගේ ජීවිතයේ හැඩගසා ගැනීමට අවශ්‍ය මඟ පෙන්වීම සහිත අධ්‍යාපනය චරිතායන අධ්‍යාපනය කියලා කියනවා එතකොට මේකේ අවශ්‍යතාවය අද සමාජයේ කොච්චර දිනනවද පුද්ගල විරෝධී හැසිරීම මේ සියල්ලටම මූලික හේතුව යහපත් චරිතයක් වර්ධනය නොවීම එහෙනම් කවුද මේ යහපත් චරිතයක් වර්ධනය කරන්න කාටද මොන වෘත්තියටද වැඩිම අයිතියක් තියෙන්නේ ගුරුවරයාට අපිට මේක කරන්න පුළුවන් සමාජයේ පුද්ගල විරෝධී හැසිරීම සියල්ලම මූලික යහපත් චරිතයක් නැති හින්දා තමයි මේවා සේරම වෙන්නේ ඒත් එක්කම මිනිස්සු ඉබේම යහපත් වෙන්නේ නැහැ ඒ සඳහා සැලසුම් කර උත්සාහයක් තියෙන්න ඕනේ අපේ පද්ධතිය තුළ පාසල් පද්ධතිය තුළ මේ උත්සාහය ඇති වෙනවද සැලසුම් කරලා තියෙනවද මේ මූලික සදාචාර හර පද්ධති ආත්මීය ඒවා වෙන්නේ නැහැ විෂය මූලික ඒවා ඒවට වාස්තවික වටිනාකමක් තියෙනවා පොදු යහපත සඳහා ක්‍රියාත්මක වෙන්න එතකොට චරිතායන අධ්‍යාපනය ඉදිරි අනාගතේ ශක්තිමත් කරන්න වගේම මේ ජීවිත කාලය තුල පමණක් නෙමෙයි ඉදිරි ජන්මවලදී පවා
සතුට යහපත් පැවැත්ම වර්ධනය කර දෙන ජීවන පැවැත්මකට උපකාරී වෙනවා. සත්තු මැරුවොත් ඊළඟාත්මය අනිවාර්යයෙන්ම ඒ පව ගෙවන්න වෙනවා. මිනිසුන්ට ගහලා හිංසා කරලා යම් යම් ප්‍රශ්න ඇති කරගත්තොත් මේ ආත්මේ විතරක් නෙමෙයි අනිත් ආත්මෙන්වත් ඒක බලපානවා. එහෙනම් චරිතයන අධ්‍යාපනයේ ඉදිරි අනාගතයේ ශක්තිමත් කරන්න වාගෙම ජීවිත කාලයට විතරක් නෙමෙයි ඉදිරි ජන්ම වලටත් බල පැවැත්වෙන පරිදි ජීවන පැවැත්මකට උදව් වෙනවා. ඒත් එකම සමාජයක ස්ථාවරයට පුද්ගල ජීවිතයේ ශක්තිමත් බවට චරිතයන අධ්‍යාපනය ඉටු කරන මෙහෙය වෙනත් ක්‍රමයකට ළඟා කරගන්න බෑ. ස්ථාවරයට සහ පුද්ගල ජීවිතයේ ශක්තිමත් කරගන්න. පුද්ගල ජීවිතයේ ශක්තිමත් කරගන්න වෙන කිසි ක්‍රමයක් නෑ. එතකොට චරිතයන අධ්‍යාපනයෙන් ඉටු කරන මෙහෙය වෙන කිසිම ක්‍රමයකට අපිට මේ පුද්ගල ශක්තිමත් බව වර්ධනය කරගන්න විදිහක් නැතුව යනවා. සාරධර්ම නැතුව මොන සමාජයකට වුණත් ඵලදායීව කටයුතු කරන්න බෑ. සාරධර්ම තුලින් තමයි ඵලදායීව කටයුතු කරන්න පුළුවන්. එතකොට චරිත වෙන අධ්‍යාපනය කොහොමද ක්‍රියාත්මක කරන්න? පවුල තුලින් ක්‍රියාත්මක කරන්න. පන්සල පල්ලිය තුලින් මේවා ක්‍රියාත්මක වෙන්න ඕනේ අපේ ආම්දරුවෝ. පාසල තුලින් අපේ ටීචර්ලා මේක අපි ක්‍රියාත්මක කරලා දෙන්න ඕනේ. ජනමාධ්‍ය ඇතුළු ප්‍රජාව තුලින් අපි මේක කරලා දෙන්න ඕනේ. එහෙනම් චරිතයන අධ්‍යාපනය ක්‍රියාත්මක කරන්න පුළුවන් අපිට ඕනම තැනක. එතකොට ඵලදායි චරිතාපන අධ්‍යාපනයේට මූලධර්ම විදිහට ඉදිරිපත් කරලා තියෙනවා. මේ සඳහා භාවිතා කරන්න පුළුවන් එක් සූත්‍රයක් හරි උපාය මාර්ගයක් හරි ලෝකෙ කොහෙවත් නැහැ. අධ්‍යාපන මූලධර්ම යටතේ ඒවා මේ විදිහට හදාපල්ලා කියලා කිසිම සූත්‍රයක් මේ ලෝකෙ නැහැ. තෝමස් එරික් ස්කේප්ස් ලුවිස් කියන අය ඵලදායි චරිත සංවර්ධන මූලධර්ම 11ක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒකෙදි ඔවුන් කියනවා යහපත් චරිතයක පදනම විදිහට චරිතාපන අධ්‍යාපනය ආචාරාත්මක අගයන්හි මූලික හරයන් ඉස්මතු කරනවා කියලා. යහපත් චරිතයක පදනම විදිහට චරිතායන අධ්‍යාපනය ආචාරාත්මක අගයන් වල මූලික හරයක් විදිහට කියනවා. කෝඑතිකල් වැලියු එකක් ගැන මෙතන කතා කරන්නේ. ඉස්මතු කරනවා. ඒ කියන්නේ මූලික හරයන් ලෙස ගරුත්වය දැක්වීම, ඒ කියන්නේ රෙස්පෙක්ට් කරන එක, වගකීම, විශ්වාස කළ යුතු බව, සාධාරණ බව, සැලකිලිමත් වීම, ධෛර්යය කියන ඒවා අවශ්‍යයි කියලා තමයි මෙයාලා පෙන්නලා දෙන්නේ. එතකොට පාසල මගින් මේ හරයන් භාවිතයට ගැනීමට කැප වෙන්න ඕන. ගුරුවරු විදියට අපි මේවා භාවිතයට දරුවන් තුල භාවිතයට ගන්නන්නම වෙනවා. විශේෂයෙන්ම ගුරුවරයා මේ මූලික හරයන් පාසල තුල ක්‍රියාත්මක කරන්න කැපවිය යුතුමයි. ඊට පස්සේ චරිතායන දෙවැනි එක තමයි චරිතාවන සංවර්ධනය කියන එක. හිතීම, හැඟීම සහ චර්යාව යන සාධක තුනම අන්තර්ගත වෙන විදියට පුළුල් හා විස්තීර්ණයුරෙන් නිර්වචනය කරන්න ඕන. හොඳ චරිතයකින් සමන්විත වන්නේ, හොඳ චරිතයක් සමන්විත වෙන්නේ අවබෝධය, සැලකිලිමත් වීම, ක්‍රියා කිරීම යන අංශ තුන පුළුල්ව තියෙන්න ඕන. එනම් මේ චරිතායන සංවර්ධනය ගැන හිතන්න. හොඳ චරිතයක් සමන්විත වෙන්නේ එහෙනම් අවබෝධය, සැලකිලිමත් වීම හා ක්‍රියා කිරීම යන අංශ තුනම පුළුල්ව සිටීමේ. තුන්වෙනි එක තමයි මේ සාරධර්ම හිතාමතා, එහෙම නැත්නම් සක්‍රියව ක්‍රියාත්මක කරන්න ඕන. විස්තීර්ණ එළඹුමත් එක්ක පාසලේ හැම අංශයක්ම ගැනම අවධානය යොමු කරන්න ඕන. මේ සාරධර්ම හිතලම අපි ක්‍රියාත්මක කරවන්න ඕන. හතරවෙනි එක තමයි ඔන්ලයින් එකකින් පස්සේ ගන්න. පාසලය කියන්නේ එකිනෙකට උදව් කරන අන්‍යෝන්‍යයන් බලා ගන්න සමාජයක් වෙන්න ඕන. බලන්න පහේ පන්තියේ පොතක්වත් හුවමාරු කරගන්න දෙන්නේ නැහැ ශිෂ්‍යත්වෙට. එතකොට මොකද්ද මෙතන තියෙන එකිනෙකාට උදව් කරගන්න? හෙලෝ, මම ඒත් එක්කම හිතලා බලන්න පාසලෙන් මේක වෙනවද කියලා. එක් එක් කෙනාට උදව් කරන අපේ ගුරුවරුවත් එක් එක් කෙනාට උදව් කරගන්නවා. සමහර වෙලාවට ගුරුවරුත් අරගන්නවා. එතකොට දරුවෝ ගැන කතාව කවරේ අන්‍යෝන්‍යයන් බලා ගන්න. දැන් අපේ ගෲප් එක තුල බලන්න ඒක උප්පරිම ඇවිල්ලා තියෙනවා. දැන් අපේ ස්වාමීන් වහන්සේලා යෝජනා කරනවා සියලු දෙනාට සෙත් පතලා අර අපේ ඔපරේෂන්, විශාල ලොකු ඔපරේෂන් එකකට භාජනය වුණු අර ටීචර්ව සිහි කරලා අපේ ඉන්දික සර්ගේ දරුවා ලොකු ගේට්ටුවක් කඩාන වැටලා ඒ දරුවා දවස් ගාණක් රෝහල් ගත වෙලා තිබිලා යන්තම් ඊයේද කොහෙද ටිකට් කපාන අරන් ඇවිල්ලා තියෙනවා.
එහෙම ලොකු ප්‍රශ්න තියන අය ඉන්නවා. එතකොට මේ අය වෙනුවෙන් මෙහෙම එකක් කරමු කියලා බලන්න සහ කම්පැනි. මම අසනීපෝන් වෙලා මට කී දෙනෙක් මැසේජ් එවලා තියෙනවා. එකිනෙකාට උද අන්‍යයන් බලා ගන්න සමාජයක් වෙලා තියෙනවා. මේක අපි ඇයි ඉස්කෝලේ දරුවන්ට මේක කියලා දෙන්නේ නැත්තේ? ඉස්කෝලේ පන්තියේ දරුවෙක් වැටෙනවා තනිත් එක ගන්නවා. ඉතින් මේ තුල අපි මේ චරිතායන අධ්‍යාපනයේ තුල පාසල කියන්නේ එකිනෙකාට උදව් කරන අන්‍යයන් බලා ගන්න සමාජයක් විය යුතුමයි. එතකොට පාසලක වගකීම කියන්නේ එහෙනම් ಗುಣ නැන බෙලෙන් යුතු දරුවන් බිහි කිරීමමයි. පාසල් පද්ධතිය තුල හර පද්ධතිය ප්‍රදර්ශනය වෙන්න ඕන. පාසලේ කො කැන්ටිමේ එහෙම නැත්නම් බස් රථේ කොරිඩෝවේ ක්‍රීඩා පිටියේ මේ මේ හර පද්ධතිය තියෙන්න ඕන. කැන්ටිම කැන්ටිමේ පොලිම කඩාගෙන යන මිනිස්සු ඉස්කෝලේ යන කාලේ නෙමේ දද බෙහෙත් විඳින්න ගිහිල්ලා පොලිම කඩලා අර පොලිසියෙන් ගුටිකන්. කෝ එකිනෙකාට උදව් කරන මම වීඩියෝ එකක් දැක්කා අපේ හාමුදුරන්ගේ ගෲප් එකේ දාලා තියෙන. කොරෝනා නෙමේ මොනව හැදුනත් අර මිනිහෙක් වැස්සේ වැටිලා පැය ගාණක් අර ඔට්ටු වෙනවා. කිසිම එකෙක් නෑ බල්ලෝ බලල්ලුවාගේ මිනිස්සු මැරෙන්නේ. ඔය විදියට වෛද්‍යවරු හිතුවොත් අපිට මොනව වෙයිද ඉදිරියට? කොරෝනා හැදිලා පාරවල් ගාන මිනිස්සු වැටිලා බල්ලෝ බලල්ලු විදියට මැරලා යනවා. පරීක්ෂණ කරන ස්ථානයක කෝ අපේ චර්යාවෙන් අධ්‍යාපනය. ඉතින් අපිට වැඩක් තියෙනවද? අපේ ගෙදර මිනිහෙක් කොහොම වැටෙනවද අපි බලාගෙන ඉන්නවද? කෝ එකිනෙකාට උදව් කිරීම. මේවා නැහැ අපේ ආම්දුරනේ. මේවා ගොඩනගන මේ මේ කොවිඩ් තුලින් මේවා ගොඩනගන සමාජයක් අපි පාසල් දරුවන්ට ගොඩනගන්න ඕනේ අපේ ආම්දුරනේ. එහෙම නැතුව මේක පරාද කරගෙන අපිට ඉතරහට යන්න බෑ. චරිත සංවර්ධනය සඳහා සදාචාර ක්‍රියාවලිය යෙදෙන්නට සිසුන්ට අවස්ථාව තියෙන්න ඕන. චරිත සංවර්ධනය සඳහා සදාචාර ක්‍රියාවලීන් වල යොදවන්න සිසුන්ට පුළුවන් තරම් අවස්ථා විශේෂ සමගාමී දේවල් ක්‍රීඩා උත්සව ඕවා පුළුවන් තරම් පුළුල් කරලා මේ චරිත සංවර්ධනයට දරුවන්ට අවස්ථා පුළුල් කරලා දෙන්න ඕන. දරුවන්වම ප්‍රායෝගිකව අධ්‍යක්ීම විඳින්න ඕන. ඒ අවස්ථාව ලබා දෙන්න ඕන පාසල් තුල. අනිත් එක තමයි අභියෝගාත්මක හා ශාස්ත්‍රීය විෂය මාලාවක් තියෙන්න ඕන. විෂය මාලාව ළමයින්ට චැලෙන්ජ් එකක් වෙන්න ඕන. ගැටලු නිරාකරණයට අධ්‍යක්ෂින් පාදක ඉගෙන ගන්න ගුරුවරයා දරුවන්ව පොළඹවන්න ඕන ඇතෙත්. දරුවන්ට චැලෙන්ජ් එකක් වෙන්න ඕන මේ විෂය මාලාව. දැන් අපිට චැලෙන්ජ් එකක් වුණා PGD. අපි කෞශල්‍ය මිස් පොඩි හාමුදුරුවෝ ලොකු හාමුදුරුවෝ මේ කට්ටිය එකතු වෙලා ගෲප් එකක් හදලා මේක ඩිස්කස් කරන්න පටන්. අපිට දැන් චැලෙන්ජ් එකක් නැහැ මේක. අපි ඒ චැලෙන්ජ් එක ජයගත්තා. දරුවන්ටත් මේ විදිහට චැලෙන්ජ් එකක් තියෙන්න ඕන. ඒ චැලෙන්ජ් එක ජය ගන්න විදිහට එයාලා තුල ඒවා ගොඩනගන්න ගුරුවරයා පොළඹවන්න ඕන. ඒත් එක්කම චරිත සංවර්ධනය අධ්‍යාපනය ශිෂ්‍යයාගේ සහජ නෛසර්ගික අභිප්‍රේරණය සංවර්ධනය කරන්න වෙහෙසෙන්න ඕන. යම් යම් දේවල් වලට දරුවන් පෙළඹීමට තෑගි දෙනවා. ඒවා එක්ස්ට්‍රෙන්සික් දේවල්. දරුවට දඬුවමට බයේ විනය නීති කඩන්න නැතුව ඉන්නවනම් පන්තියට වෙලා ඒක වැඩන්නේ. ගහයි ප්‍රින්සිපල් කෝටුව අරගෙන පන්තිය වටේ යනවා. මේ මේක මෙතෙන්ට දැම්මොත් මට ගහයි ගුටි කන්න වෙයි කියලා දරුවා එහෙම බලෙන් ඉඳගෙන වැඩක් නැහැ. දරුවා තුල හිතෙන්ම හිතෙන්න ඕන හිතලම මේ වැඩේ මම කරන එක නරකයි අනුන්ට අයහපතක් ඒ හිඳා මම නොකරන්න ඕන කියන දේ තාත් දරුවට දෙන්න ඕන. අද වෙලා තියෙන්නේ එහෙම නෙමෙයි. අරයට බයේ මං කරන්නේ එයා ගිය ගම කරනවා. අපේ හාමුදුරනේ මම අධ්‍යක්ෂීමක් කියනම අපේ අර මේ පීටේ තිබුණා ඒ දවස්වල පොඩි මොන්ටිසෝරියා. ඒකේ පීටේ ලෙක්චර්ස් ලගේ කට්ටියගේ දරුවන්ට එළියට යවන්න බැරි හින්දා ආරක්ෂාව නැති හින්දා එතන මොන්ටිසෝරියක් හදලා ඒකේ ගමේ අවස්ථාව දුන්නා. හොඳ නෝන කෙනෙක් ඔය හැරි විධායක ශ්‍රේණියෙන් නිලධාරිනියක් පොඩි එකා වඩාගෙන ආවා. වඩාගෙන ඇවිල්ලා මොන්ටිසෝරියේ ඉතින් දැලෙන් එහාට තියලා යනවා මොර දීලා දුන්නු දවස. ඊට පස්සේ මේ පොඩි එකාට මම පළවෙනි දවසේ කැන්ටිමට යනකොට ඇයි පුතේ අඬන්නේ අඬන්න එපා. මේ මෙතනත් අම්මා කෙනෙක් වාගේ ටීචර් කෙනෙක් ඉන්නවනි කියලා ඉතින් මං සේව් කරන්නේ. ඊට පස්සේ මේ හරියන්නේ නැහැ මේක මොර දීලා අඬනවා. දැන් අර අම්මත් ගහලා යනවා. මේක හරියන්නේ නැහැ නේ. මං ඊට පස්සේ පහවදා කිව්වා. පහවදාත් මං කිව්වා පපුතේ අඬන්න හොඳ නැහැ නේ.
අම්මා එනවනේ ඔයාව එක්කන් යන්න කියලා කිව්ව නෑ ආය අඬනවා ඊට පස්සේ මං ඊළඟ දවසේ ගියා එයි ඇඬුවත් බලාගත්ත හැයි කිව්වා ටික් ගාලා ඇඬිල්ල නැවතු මං කැන්ටි මේ පඩියට අඩිය තියනවත් එක්කම මට කියනව වුණා උඹ ඵලයන් උඹ ගියන් පස්සේ යනවා උඹ මට මොනවද මොක මොනව කරන්නද කියලා මට කට උත්තර නැතුව ගියා එහෙනම් අන්න දරුවා දඬුවමට බයි ඒ වැඩේ නවත්තලා වැඩක් නැහැ එහෙනම් දරුවා තුලින්ම මම මේ කරන වැඩේ වැරදි කියලා දැනුණු දවසට ඒක නවත්තන එක තමයි හරියන්නේ අපේ දඬුවමට අපිට බයි පන් කියන ලයිබෝවන් කිව්වට වැඩක් නැහැ හදවතින්ම මේ මිනිහා විනාඩි 40ක් ඈ ගහනවානේ මූට පවුනේ අනේ මුගේ ආයුෂ වැඩි වෙන්න කියලා මං කියන්න ඕන කියලා හදවතට දරුවා දැනුණා නැගිටිනවා නම් අපේ ආම්ද්‍රුණේ ඒක තමයි වැදගත් වෙන්නේ ඒක තමයි චරිතායනක් දෙන එක ඒත් එක්කම චරිතාපන අධ්‍යාපනයේ වගකීම හැම දිනාටම දරන්න ඕන. පාසලේ පියන්ගේ ඉඳලා විදුහල්පතිතුමා යනකම්ම ගුරු මණ්ඩලය සමාජාය විදුහල්පතිවරු නියෝජ්‍ය විදුහල්පතිවරු මේ චරිතායන අධ්‍යයනයේ වගකීම මේ හැම දිනාම සතු වෙන්න ඕන. ඒත් එක්කම චරිතායන අධ්‍යාපනය සඳහා ගුරු මණ්ඩලයට ශිෂ්‍යයින්ගේ චරිතවත් නායකත්වය අපේක්ෂා කරන්න ඕන. ගුරු මණ්ඩලය හා ශිෂ්‍යයින්ගේ චරිතවත් නායකත්වය අනිවාර්යම චරිතාපන අධ්‍යයනයට අවශ්‍ය වෙනවා. එහෙනම් ඒක හොඳට වග බලා ගන්න. අපි තෝරනවා ශිෂ්‍ය නායකයෝ ඉස්කෝලේ. නායකයෝ බිහි කරනවා. මේවා චරිතවත් නායකත්වයක් මවුන්ට තියෙනවද කියන එක බලන්න ඕන. ඉස්කෝලේ විනය අධ්‍යක්ෂකතුමා පත් කරනවා. දෙන්නෙක් එක පැනලා ගිහිල්ලා. මෙයාගේ චරිතය ගැන මොකද්ද තියෙන්නේ කියන එක අපි චුට්ටක් හොයලා බලන්න ඕන. එහෙනම් චරිතායන අධ්‍යයනයට ගුරුවරු විදියට අපි සහ දරුවන්ගේ තියෙන අපේක්ෂා කෙරෙහි අවධානය යොමු කරන්න. අනිත් එක තමයි චරිතායන අධ්‍යාපනය සඳහා දරන උත්සාහයේදී පහළ පාසලෙන් දෙමෝපියන් හා ප්‍රජා සමාජිකයන්ගේ සහයෝගයක් අපි ලබා ගන්න. පාසල මගින් දෙමෝපියන්ගේ ප්‍රජාවගේ සහයෝගය අපි මේ චරිතායන අධ්‍යාපනය සඳහා දරන උත්සාහය ලබා ගන්නවා. ගෙදර ගියාපුවම දරුවට මේක අපි උගන්වලා යනවා හදවතට කවලා යවනවා. ගෙදර ගියන් පස්සේ ගෙදර තියෙන අරක්කු විකුණන සමාජයක් නම් මස් මරණ මස් පිළියල කරන සමාජයක් නම් මේ කොච්චර දේවල් කිව්වත් අපි වැඩක් නැහැ. එහෙනම් අපි පාසලෙන් දෙන දේ දෙමෝපියම් ප්‍රජාවත් මේකට එකතු වෙන්න ඕන. මේ ටික එකතු වුණොත් තමයි අපිට දවසක අර මහමග වැටිලා ඉන්න මිනිහා වැස්සට දෙමෙන් නැතුව පැත්තකට බීත්‍යයකට හේතු කරලා යන්න හරි දරුවෙක් ගොඩනගන්න පුළුවන් වෙයි. ඒත් එක්කම චරිතායන අධ්‍යාපනය ඇගෙයීමට ලක් කරනකොට පාසලේ චරිතවත් භාවය ස්කූල් කැරක්ටර් ඔෆ් ස්කූල් පාසලේ චරිතවත් බව චරිත සංවර්ධනයක් විදිහට පාසලේ ආචාර මණ්ඩලයේ ක්‍රියාකාරීත්වය ගුරුවරුන්ගේ ක්‍රියාකාරීත්වය සහ ශිෂ්‍යයින්ගේ යහපත් චරිතයක් විද්‍යාමාන කරන ප්‍රමාණය කියන සාධක ගැන සලකලා බලන්න ඕන. පාසල චරිත බව බලන්න ඕන. ආචාර මණ්ඩලයේ ක්‍රියාකාරීත්වය බලන්න ඕන. ශිෂ්‍යයින්ගේ යහපත් චරිතයක් විද්‍යාමාන කරන ප්‍රමාණය කොච්චරක්ද කියන එක සැලකිල්ලට ගන්න ඕන. ඇගෙයීමට ලක් කරනකොට චරිතායන අධ්‍යයනය. එතකොට චරිතවත් මිනිහෙකුගේ තියෙන්න ඕන ගති ලක්ෂණ තියෙනවා කීපයක්. චරිතවත් පුද්ගලයා විශ්වාසයෙන් කටයුතු කරන කෙනෙක් වෙන්න ඕන. විශ්වාසය අවංක වෙන්න ඕන. චරිතවත් පුද්ගලයන් නිතර සත්‍යගරුක වෙන්න ඕන. සත්‍යමයි කියන්න ඕන. රවට්ටන්න බෑ මිනිස්සු. තබන ලද විශ්වාසයේ බිඳ නොදා තබන්න ඕන. ඒකාත්මික වෙන්න ඕන. හිතන දේ කියන දේ කරන අපේ බුදුහාමුදුරුවන් වාගේ යථාවාදී තථාකාරී ගුණේ තියෙන්න ඕන. පොරොන්දු රකින්න ඕන. පැවරුණු වගකීම රාජකාරිය පිළිබඳව කැප වෙන්න ඕන. නීතිගරුක වෙන්න ඕන. තමාගේ පවුල මිතුරන් ස්වාමීන් ප්‍රජාව සමාජය හා රට ආරක්ෂා කරන විදියට මේ කටයුතු මෙයාගේ වෘත්තිය කටයුතු කරන්න ඕන. එහෙනම් මෙයා මෙහෙම කරන කෙනෙක් විශ්වාස කටයුතු අය කියලා අපිට කියන්න පුළුවන්. දෙවැනි කාරණේ තමයි චරිතවත් පුද්ගලයෙක් සතු වෙන්න ඕන හැම කෙනෙකුටම ගරුත්වයක්කින් සලකන කෙනෙක් වෙන්න ඕන. ඒ පුද්ගලයාගේ සුවිශේෂී ගුණාංගය හඳුනගෙන ඒවා පිළිගන්න ඕන. ඒවා අගය කරන්න ඕන. ඒවා ඉවසන්න ඕන. කිසිවෙක් වැරදි විදියට සලකන්න හොඳ නැහැ. මේ ලෝකේ අපි කිසිම මිනිහෙක්
අපිට එපා මේ මනුස්සයා මට ඕනේ නැහැ කියලා වෙන් කරන්න බෑ. ඒ මනුස්සයාගේ 1000ක් වැරදි තිබුණත් එක හොඳ ලක්ෂණයක් තියෙන්න පුළුවන්. ඒ හින්දා අපි ඒක තේරුම් ගන්න ඕනේ. ඒ හොඳ දෙයට අපි කරුත්වයෙන් සලකනවා. වගකීමෙන් යුතුව කටයුතු කරන්න ඕන චරිතවත් පුද්ගලෙක්. චරිතවත් පෞරුෂයක් වගකීමෙන් කටයුතු කරන්න ඕන. වගකීමෙන් යුතුව වෙන්න ඕන. වගවීමෙන් යුතුව වෙනවා. තමා යමක් කරන්න කලින් ඒ ගැන හිතන්න ඕන. මේ මම කරන වැඩෙන් අනිත් අයට හානියක් වෙයිද? ඒ බලපෑමක් වෙයිද? ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕන. විශිෂ්ටත්වය කරා යාමට උත්සාහ කරන්න ඕන. ආත්ම දමණයෙන් යුතුව විශිෂ්ටත්වය ඉදිරියෙන් දිනෙන් දින ඉදිරියෙන් ඉදිරියට යන්න ඕන. සාධාරණව හා යුක්තිගරුකව කටයුතු කරන්න ඕන. ඒක තමයි වගකීමෙන් යුතුව කටයුතු කරනවා කියලා කියන්නේ. ආත්මාතකාමී නොවෙන්න ඕන චරිතවත් පුද්ගලෙ. ඊළඟට යහපත් පුරවැසි වෙන්න ඕන. නීතිගරුක වෙන්න ඕන. තමන්ගේ වගකීම ඉෂ්ට කරන්න ඕන නොපිළිහෙලා. මේ චරිතවත් පුද්ගලයෙක් සතු වෙන්න ඕන ගුණාංග මොන රටක වුණත් ඇති කරන්න පුළුවන්. මොන සමාජයක මොන රටක මොන තත්ත්වයක වුණත් ඇති කරන්න පුළුවන්. යහපත් චරිතයක අන්තර්ගත වෙන්න ඕන ගුණාංග. මෙතනින් ඉවර කරමු. මේ චුට්ට විතරයි තියෙන්නේ. සදාචාර දැනුම යහපත් චරිතයක අන්තර්ගත වෙන්න ඕන ගුණාංග. සදාචාර දැනුම තියෙන්න ඕන. එතකොට සදාචාර දැනුම මොරල් නොලෙජ් මේ නොලෙජ් නොවි මොරල් නොවි සදාචාර දැනුමයි සදාචාර හැඟීමයි සදාචාර ක්‍රියායි තියෙනවා නම් යහපත් චරිතයක ගුණාංග. අපි මේ සදාචාර දැනුම යටතේ සදාචාර අවදි බව සදාචාරය පිළිබඳ දැනීම පුළුල් පර්යාලෝකය තීරණ ගැනීමේ හැකියාව වැනි කාරණා ටිකක් කතා කරනවා. ඒත් එක්කම සදාචාර හැඟීම මොරල් ෆීලින් එක හෘද සාක්ෂියෙහි වැඩිම සවිඥාන බව මෙතන වැදගත් වෙනවා. ආත්ම අභිමානය සහකම්පණය යහපතටයි හොඳටයි ඇති කැමැත්ත නිහතමානී බව කියන ඒවා සදාචාර හැඟීම යටතේ කතා කරලා තියෙනවා. ඒත් එක්කම සදාචාර ක්‍රියා මොරල් ඇක්ෂන් නිපුණත්වය කැමැත්ත පුරුද්ද කියන දේවල් වැදගත් වෙනවා. එහෙනම් චරිතායන අධ්‍යාපනය ක්‍රියාත්මක කරන්න භාවිතා කර හැකි උපාය මේ ටික කියලා නවත්තන්න. මහාචාර්ය කෙවින් රයන් මෙයා තියෙනවා 6E සංකල්පයක් ආකෘතියක් ඇමරිකාවේ හඳුන්වලා දෙනවා. මේ 6E කියන්නේ එක්සැම්පල් නිදර්ශනේ. ගුරුවරයා ආකෘති ප්‍රයෝගී කරගෙන දරුවන්ට උගන්වන්න ඕන. එක්සැම්පල් E පළවෙනි E අකුර එක්සැම්පල් දෙක explanation පැහැදිලි කිරීම exhortation ධෛර්යමත් කිරීම to an environment ආචාර විදි හා වාතාවරණය environment වාතාවරණය experience අත්දැකීම expectation of excellence විශිෂ්ටත්වය සඳහා අපේක්ෂාව මෙන්න මේ කියන හය මහාචාර්ය කෙවින් රයන් මැතිතුමා 6E කියන සංකල්පය උගන්ලා තියෙනවා. නිදර්ශනය පැහැදිලි කිරීම ධෛර්යමත් කිරීම ආචාර විදි හා වාතාවරණය අත්දැකීම් සහ විශිෂ්ටත්වය. එතකොට අපිට මේකෙදි නිදර්ශනය ගැන කතා කරොත් ගුරුවරයා සිසුන්ට ලබා දෙන ආදර්ශය සමහර ගුරුවරු කරුණු කියා දෙන්න විතරයි. නමුත් ගුරුවරයා සදාචාරය උගන්වන ගුරුවරයෙක් වෙන්න ඕන. පාසලේ ගුරුවරයා ක්‍රියාත් කරන ආකාරය තමයි මෙතන වැදගත් වෙන්නේ. චරිත තුලින් සිසුන්ට අනුප්‍රාණය ඇති වෙන විදිහට උගන්වන්න ඕන. මට මතකයි අපේ සිංහල පාඩමේ අර ජෙමයියාගේ අර කතා වස්තුවේ ජෙමයියා අර නානකොට ගල උඩ අමුඩේ ගලවලා වන්නලා තිබ්බා කියන එක අපිට අනුප්‍රාසරසේ ඉපදෙන විදිහට සිංහල මිස්පේ පාඩම කර අදටත් මට මතක් වෙනවා. එහෙනම් දරුවන් තුලේ එක අනු
ප්‍රාණය ඇති වෙන විදිහට උගන්වන්න ඕන. පාසල් පද්ධතිය තුල ආදර්ශය ලබා ගන්න අවස්ථා ඕන තරම් තියෙනවා. මේ අවස්ථා ගුරු ජීවිතයට සම්බන්ධ කරගෙන ඒ හරහා දරුවන්ගේ චරිත සංවර්ධනය කරන්න දායක කරගන්න. ඒත් එක්කම පැහැදිලි කිරීම. කුතුහලයේ සහිතව පාසලට දරුවා ඇතුළත් වෙන්න. දරුවාට තියෙන පුදුම කුතුහලය. ඒක දීර්ඝ කාලයක් තුල පාසලේ රඳවගෙන ඉන්නකොට ඌට ලැබෙන අභියෝග මත ප්‍රශ්නකරණය ඉතාම අඩු වෙනවා. අපේ තියෙන ටයිම් පීරියඩ් එක විෂයන් ගාන කාල රාමු අනුව අපි මේ කුතුහලෙන් එන දරුවව අපි මොට කරලා දානවා. පන්ති කාමරය තුල සිසුන් අසන ප්‍රශ්න වලට පැහැදිලි කිරීම ලබා දෙමින් ඒවා පුළුවන් තරම් සාධාරණීකරණය කරන්න ගුරුවරයා කටයුතු කරන්න ඕන. නැත්තම් දරුවා එතනින්ම ඒ කුතුහලයෙන් තොර දරුවා කුතුහලයේ නැතුව නිකන් කියන දේ අසාගෙන ඉන්නේ කියන දේ ලියන්නේ බවට පත් වෙනවා. මේක වළක්ව ගන්න ඕන. ධෛර්යමත් කිරීම පැහැදිලි කිරීම විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ළමයින් ධෛර්යමත් කරන්න ඕන. ඉතා වැදගත්. අපේ හලාවත සුරංග සර් කිව්වා. එයාගේ ගුරුවරයා කොහොමද යාව ඔය ගුරුවරේ කරන தත්වයට ගත්තේ කියලා එක දවසක්. ඔයාට බැරි නෑ පුතේ ඔයාට පුළුවන්. බැරි වුණත් කමක් නෑ. අපි ගිහින් ඔළුවත ගාලා පුතේ උඹට පුළුවන්. උඹට කරන්න පුළුවන්. උඹට මේ ගමන යන්න පුළුවන්. තමන්ගේ ඉගෙනීමේදී හෝ පීඩාවේදී අටගන්න චිත්ත පීඩාවක් ගලවා ගන්න ගුරුවරයා ධෛර්යමත් කරන්න ඕන දරුවව. දුවන්න ගිහිල්ලා දරුවගේ ඔළුව අතගාලා පුතේ ඔබට පුළුවන් මේ ඉස්කෝලේ මම අධ්‍යක්ෂකින් කියන්නේ මගේ ඉස්කෝලේ කලාපෙට අරන් ගිහිල්ලා කලාපද කලාප. දුවන්න බෑ අපි ප්‍රැක්ටිස් කරලා නැහැ. මං ළඟට ගිහිල්ලා ඔළුව අතගාලා තුරු කරගෙන කිව්වා පුතේ මහින්දෝදේ අනාගතයේ ජාතික පාසලක් වෙන්න එතකොට දාලා තියෙන්නේ අනාගතේ මේ හැමදේම තියෙන දෙක යති. සියලු දෙනා බලාගෙන ඔබ දිහා මගේ පුතාට පුළුවන් උපරිම ශක්තිය දාපන් අපට මේක දිනන්න පුළුවන් මේ කොල්ලා. මං හිතන්නේ මම ලංකාවේ ලොකුම මේව එකක් කියලා ජාති මේ ජාතික තලයට ගියා මේ ලොකු ගැප් එකක් තිබ්බා. මං හිතන්නේ ආපුවත් නම් මට හිනා වුණා ඔය ළමයා අරන් ගිහිල්ලා දිනෝගන එයි උඹ කියලා. දිනෝගන ආවා ගුරුවරයාගේ කොච්චරද බලන්නකො ධෛර්යවත් වෙන්න ඕනේ. ගුරුවරයා ගුරුකම පැත්තකින් තියලා නිවාස හදනකොට දරුවොත් එක්ක ගිහිලා තමයි ගුරු කෝල ඒ ගැප් එක තියාගන්න ඕනේ. එහෙම තියාගෙන ගිහින් කටයුතු කරන්නකො කොච්චර දේවල් දරුවන්ට කියලා ගැටයක් දාන හැටි ලනු වලින් ගැටයක් දාන හැටි කලංචි ගැටේ දාන හැටි දරුවන්ට කියලා දෙන්න පුළුවන්. අපි දන්න අධ්‍යක්ෂින් දරුවන්ට බෙදලා දෙන්න පුළුවන්. දරුවෝ ධෛර්යමත් කරන්න පුළුවන් තරම් ධෛර්යමත් කරන්න උඹට බෑ උඹ කාලකන්ණිය කියපු ගමන් ඌට බෑම තමයි. අනිත් එක තමයි ආචාර විදිහා වාතාවරණය. පන්ති කාමරයක ඉස්කෝලේක මොකක් හරි රටාවක් තියෙනවා. එකිනෙකාට ගරුත්වයක් දක්වනවා. පන්ති කාමරේට වැදගත් සාධකයක් වෙන්නේ සදාචාර වාතාවරණය. එකිනෙකාට ගරු කරන එක. අපේ ටීචර් කෙනෙක් මේ මැඩම් කෙනෙක් උගන්වනකොට කිව්වා ඇවිදින්න බැරි ළමයාට අත හොදගෙන ඇවිල්ලා යාගේ බත් එක අන්නලා 40 දෙනා කවපුවම කටවල් 40 කවපුවම බත් එක ඉවරයි කියලා. බලන්නකො සදාචාර විදි හදලා තියෙන හැටි ඉස්කෝලේ. ඒ පන්ති බාර ගුරුතුමිය. ඔච්චර හොඳ සදාචාර. පන්තියේ සල්ලි නැති වෙන්න බෑ. එකිනෙකාට උදව් කරන සමාජයක් තියෙන්න ඕන. ඒ වාතාවරණය පාසලේ තියෙන්න ඕන. අත්දැකීම් වර්තමාන ශිෂ්‍යයාට අත්දැකීම් ලබා ගන්න අවස්ථා සීමා වෙලා තියෙන්නේ. මේකට හේතුව තමයි කුඩා බිම් ප්‍රමාණයක මේ කුඩා පන්තියක හිලා වෙලා එමත් නැත්නම් නාගරීකරණයේ හින්දා න්‍යාස්තික පවුල හා කටයුතු කිරීමට සිද්ධ වෙන විස්තෘත පවුල නෙමෙයි න්‍යාස්තික පවුල. ආච්චිසියාගෙන් කතන්දර අහන්න බෑ රැයට ගිහිල්ලා. අම්මා තාත්තා දරුවෝ දෙන්න ඉන්නේ. ඊටත් වැඩිය විභාග කේන්ද්‍රීය අධ්‍යාපනයේ කතා හා හින්ද කාලයක් නැහැ. දෙමෝපියන් ගුරුවරුන් අධ්‍යක්ෂීම් ලබා දෙන්න ගන්න උත්සාහයේ අඩුදායකත්වය කියන කරුණු ගුරුවරයාට මේ තමන්ගේ මේ අධ්‍යක්ෂීම් බෙදලා දෙන්න බෑ දරුවන්ට. ඇයි අර සිලබස් එකේ විනාඩි 40 තුල ඒ දරුවට කියලා දෙන්න ඕන මහා මෙරා. එතකොට ඒකට අඩුදායකත්වය දක්වන මෙන්න මේ කරනවල් හින්දා මේ සමුදායක් මේ වටා බැඳලා තියෙනවා. මේ නිසා දරුවන්ගේ වගකීම ලබා ගැනීමට අවස්ථා ස්වසංකල්පයේ ගොඩනගා ගැනීමට අවස්ථා අහිමි වෙලා තියෙනවා. මේ හින්දා ජනක සර් දැන් නම් ඇති වෙයි නේද? අවසාන කරන අපේ හැමෝට මේ හින්දා තමන්ගේ වටිනාකම් ඉස්මතු වෙන ආකාරයට ක්‍රියා කරන්න අවශ්‍ය මඟ පෙන්වීම ගුරුවරු විදිහට අපි දෙන්න ඕන. මේක අපේ කාර්යභාරය. අවසාන කාරණේ විදිහට විශිෂ්ටත්වය සඳහා අපේක්ෂාව. අද පන්ති ඉගෙන ගත්ත කරුණු හෙට වෙන විට යල් පැනලා ගිය දේවල් වෙන්න පුළුවන්. ඒ වුණාට
ඔයාලා උගන්නපු රත්තරන් සාර ධර්ම කවදාවත් යල් පැනලා යන්නේ නැහැ. ඒවට තියෙනවා විශ්වීය වටිනාකම. යහපත මොකද්ද කියලා දැනගන්න එක, යහපතට ආදරය කරන එක, යහපත කිරීමම වෙනවා. ඒ හින්දා විශිෂ්ටත්වය සඳහා දරුවන් තුල අපේක්ෂාවන් නැති කරලා දෙන්න. සර් තැන්කියු සර්. දැන් අමාරුයි කරලා අපි මෙතනින් සිංගප්පූරුවේ 6යි ඇමරිකාවේ ප්‍රාන්තයක එක්තරා ප්‍රාන්තයක චරිතායන අරමුණු 10ක් ක්‍රියාත්මක කරනවා. එතකොට මේ චරිතායන අරමුණු වල ගුරුවරයාගේ කාර්යභාරය මොකද්ද කියලා ප්‍රශ්නයක් ඇහුවා. එතකොට මේ චරිත සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ මේ මහාචාර්ය තෝමස් ලිකෝන් ලිකෝනා මෙන් දැක්කේ තෝමස් ලිකෝනා ඉදිරිපත් කරනවා විස්තීර්ණ එළඹුම ගොඩාක් වැදගත් වෙනවා. එයා ඉදිරිපත් කරන විස්තීර්ණ එළඹුම. එතකොට මේකෙදි පන්ති කාමරය තුළ ගුරුවරයෙකු විසින් ක්‍රියාත්මක කළ යුතු උපාය මාර්ග, ඒ වගේම පාතලෙන් පරිබාහිරව සිදු කළ යුතු උපාය මාර්ග පෙන්වලා දෙනවා මහාචාර්ය තෝමස් ලින්කෝනා. එතකොට ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතියට මේවා අදාළ කරගන්න පුළුවන්. එතකොට පන්ති කාමරයේ අපිට ගන්න පුළුවන් උපාය මාර්ග මොනවද, ක්ලාස් රූම් ස්ට්‍රැටජි මොනවද, මේ චරිතායන අධ්‍යාපනය ඇති කරන්න. එතනින් පාඩම ඉවර වෙනවා. එතකොට ගුරුවරයා සදාචාරයේ නම් වාලන්නෙක් විය යුතුයි. ආදරය රැකවරණය සලසන්නෙක් විදිහටම යහපත් ගති ලක්ෂණයන් නැති ආකෘතියක් වෙන්න ඕන ගුරුවරයා. ගුරුවරයා කොටින්ම කියනනම් හරියට ඇඳලා පන්තියට යන්නත් ඕන. ඇයි? සදාචාරාත්මක විදියට යන්න ඕන. බස්නාහිර පළාතට ගුරුවරියන්ට සර්කියුල් එකක් ගහලා තියෙනවා. සාරි අඳින හැටි. ඇයි අපි ඒ තත්ත්වයටපත් වෙන්නේ? ගුරුවරයා වැරදි ක්‍රියා නිවැරදි කරන්න ඕන. ඒවා නිවැරදි කරන ආකාරය පෙන්වන දෙන මොඩල් එකක් එහෙම නැත්නම් ආකෘතියක් වෙන්න ඕන. අන්‍යයන්ට උදව් කරගන්න පන්ති කාමරයක් නිර්මාණය කිරීම ගුරුවරයා සතුයි. පන්ති කාමරවල තුල එකිනෙකාට ගරු කරන, උදව් කරන විදිහට වාසය කරන්න, හුරු පුරුදු කරන්න, විනය නීති ආත්ම දමන මගින් සදාචාර විනිශ්චයක් ගොඩනගන ආකාරයට සාකච්ඡාවන් මෙහෙවන්න ඕන. ප්‍රජාතන්ත්‍රවාදී පන්ති කාමරයක් පවත්ව ගන්න ඕන. ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම තුල තීරණ ගන්න ඕන. අදහසුව මාරු කර ගන්න ඕන. වගකීම් බාර ගැනීමට යොමු කරන්න ඕන. මේවා ඉතා වැදගත්. ඒත් එක්කම විෂය මාලාව මගින් සාර ධර්ම උගන්වන්න ඕන. ගුරුවරයා තමන් උගන්වන විෂයට සාර ධර්ම අන්තර්ගත කරලා දරුවන්ගේ ඔළුව වලට කවන්න ඕන. සහයෝගී එහෙම නැත්නම් සමූපකාරී ගෙනුම භාවිතා කරන්න ඕන. විශේෂයෙන්ම කණ්ඩායම් ක්‍රියාකාරකම් පුළුවන් තරම් දෙන්න. එතකොට සිසුන්ට ලැබෙනවා අර ක්‍රියාකාරී ගෙනුමක් ලබා ගන්න අවස්ථාව. ඒත් එක්කම අනිත් අයගේ දුක වේදනාව සහ කම්පන මේ හැම එකම දරා ගන්න හැකියාව ලැබෙනවා. ශ්‍රියා කරගන්න පුළුවන්. ශිල්පීය සමිඥතාවය හා නිපුණතාවය නම් වලඳ තමන් කරන හැම කාර්යයක්ම තමන්ට හැකි පමණ හොඳින් ඉහලින් සිදු කරන්න පුරුද්දක් ඇති කරන්න ඕන. මෙන්න මේ පුරුද්දට තමයි කියන්නේ ශිල්පීය සමිඥානතාවය කියන්නේ. ඒකත් එක්ක නිපුණතාවය වර්ධනය කරන එක ඉතා වැදගත්. දරුවන්ට මොකක් හරි කරන්න හැකියාවක් නිපුණතාවය. එතකොට දරුවන් තුළ පන්ති කාමරයේ තියෙනවා එක එක ගැටුම්. ඉතා සාමකාමීව සාධාරණව මේවා විසඳන්න මඟ පෙන්වීම කරන්න. අනිත් එක තමයි සමස්ත පාසල සඳහා උපාය මාර්ග පන්ති කාමරයෙන් බැහැරව සිදු කරන දයාව දක්වන එක රක බලා ගැනීම. මේ වාගේ වැඩසටහන් ක්‍රියාත්මක කරන්න ඕන. මේවා උදාහරණ විදිහට ශ්‍රමදාන. පාසලේ අසරණ දරුවෙක් ඉන්නවා නම් ඔහුට නිවසක් තනා දීම සඳහා අසරණ සරණ සේවාවක්. ගුරුවරු විදිහට අපිට මේවා කරන්න පුළුවන්. අනිත් එක තමයි පාසලේ ප්‍රතිජානනාත්මක සදාචාර සංස්කෘතියක් නිර්මාණය කරන්න. එකිනෙකාට උදව් කරමින් ගොඩනගා ගන්න සමාජයක් බිහි කරන්න ඕන පාසල තුල. දෙමෝපියන් හා ප්‍රජාව කොටස්කරුවන් විදියට මේකෙදි සම්බන්ධ කරගන්න ඕන. දෙමෝපියන් හා ප්‍රජාව උදව් කිරීම සම්බන්ධ කර ගැනීම හා පාසලේ සදාචාරවත් බව නංවන්න මේ අය සම්බන්ධ කරගත යුතුම වෙනවා.
එතකොට මේවා ක්‍රියාවට නැංවීමේදී මේ චරිතායන අධ්‍යාපන වැඩසටහන් සාර්ථක කිරීම සඳහා කරුණු පහයි සැලකිලිමත් කරන්න වෙන්න තියෙන්නේ. අපි ලබා දෙන උපදෙස් සැලසුම් සහගත වෙන්න ඕන. ඒවා භාවිතා කිරීමේ හැකියාව දරුවන්ට තියෙන්න ඕන. කරන්න බැරි දේවල් දෙන්න එපා. ගුරුවරයා හා සමීප වෙන්න ඕන මේ වැඩසටහන්. ටීචර් ෆ්‍රෙන්ඩ්ලි වෙන්න ඕන. පාසල හැම කෙනාම පාසලේ ඉන්න හැම කෙනාම මේකට සහය දෙන්න ඕන. ළමයාගේ අනාගත ලෝකයට අවශ්‍ය විදියට සකස් කරන්න අපි බලාපොරොත්තු වෙන්න ඕන. චරිතායන අධ්‍යාපන වැඩසටහන සාර්ථක කරන්න පියවර පහයි අපි ලබා දෙන උපදෙස් සැලසුම් සහගත වෙන්න ඕන. භාවිතා කරන්න දරුවන්ට හැකි වෙන්න ඕන. ගුරුවරයාත් එක්ක සමීප වෙන්න ඕන. මේ වැඩසටහන් ක්‍රියාත්මක කරන්න පාසලේ හැම කෙනෙක්ම මේකට සහය දෙන්න ඕන. ළමයාව අනාගත ලෝකයට අවශ්‍ය විදියට සකස් කරන්න අපි බලාපොරොත්තු වෙන්න ඕන. එහෙනම් අවසාන වරට චරිතායන අධ්‍යාපනයේ ප්‍රධාන ඉලක්කය වෙන්නේ හැම දරුවෙකුටම හැම දරුවෙක් තුළම මෙන්න මේ ගුණාංග ටික අභ්‍යන්තරීකරණය කරන එක. එතකොට චරිතායන අධ්‍යාපනය කියන්නේ මේ හරයන්ට පමණක් සීමා වූවක් නෙමේ. ඒවා තමන්ගේ රටට ආයතනයට අවශ්‍ය විදියට සකස් කරගන්න ඕන. චරිතායන අධ්‍යාපනය වූ කලි ජාතියක අවශ්‍යතාවය. මේවා ප්‍රතිඵල ක්ෂණිකවම එන්නේ නැහැ. ගොඩාක් කල් යනවා. මේ මහාචාර්ය තෝමස් ලින්කෝන කියන විදියට හිතාමතා සැලසුම් කරන ක්‍රියාදාමයක් තුළින් මෙමගින් අපේක්ෂා කරන ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. හිතාමතා හැබැයි මේවා සැලසුම් කරන්න ඕනේ. එතකොට ප්‍රතිඵල ලැබෙනවා. හැබැයි ප්‍රතිඵල ලැබෙන්න කල් යනවා. විශේෂයෙන්ම පාසලක රටක සාර්ථකත්වය මයින්ඩ මේ අංශ මගින් දක්වන දායකත්වය ඉතා සුවිශේෂී. මේකේ මොකද බලන්නේ? එක වෙනදාද? චරිතායන අධ්‍යාපනයේ නායකත්ව මූලධර්ම මොනවාද? ප්‍රශ්නයක් අහන්න පුළුවන් කීචලා හිමීට කල්පනා කරන්න. චරිතායන අධ්‍යාපනයේ නායකත්ව මූලධර්ම මොනවාද? එහෙම නැත්නම් චරිතායන අධ්‍යාපනයේ මෙහෙවන මූලධර්ම. එහෙමත් නැත්නම් චරිතායන අධ්‍යාපනයේ න්‍යායාත්මක වන මූලධර්ම මොනවාද? කොහොමත් ඇහුවත් එකම ප්‍රශ්නේ අහන්න. න්‍යායාත්මක මූලධර්ම. ඒත් එක්කම තමන්ගේ ළමයින්ගේ පන්ති කාමරයේ චරිතායන අධ්‍යාපනය යොදා ගැනීමේ අභියෝගය සහ ඒවා විසඳා ගැනීමට ගුරුවරයෙකු විදිහට ඔබ කරන ක්‍රියාමාර්ග. ඔයාගේ පන්තියේ ළමයින්ගේ චරිතායන අධ්‍යාපනය යොදා ගන්න තියෙන අභියෝග ඔයාට මොනවද? ඒවා නිරාකරණය කරන්න ඔයා ගන්න ක්‍රියාමාර්ග මොනවද? ඊළඟ දවසේ අපි කතා කරනකොට ඔය ප්‍රශ්න දෙක තමයි ඔය චරිතායන අධ්‍යයනයෙන් එන්න පුළුවන්. දැන් කතා කරන්නේ 21 වන සියවසේ පුරවැසියෙකු